රෝස පැස්ට කියන්නේ පෝෂ පදාර්ථවලින් පරිපූර්ණ කිසිම කල්තබාගන්නා ද්‍රව්‍යයක් කඩක් නොමැති කෘතිම වර්ණකාරක නැති රසම රස පැස්ටා. රෝස පැස්ටා රසයි යහගුණයි. මගේ ෂර්ට් එක මගේ කලිසමත් මගේ. ඒ ගීතේ ගායනා කරන්නේ කවුද කියලා කිව්වේ නෑනේ. මොකද සින්දු අහගෙන ලස්. ආ what happened to you? අයියෝ වට මට උදව් කරන්න හිතුනේ. මම ඉතින් ඔයාලට උදව් කරා ඉතින් ඔයා ඒ උදව්ව එම කියවන්න ඕනේ මං කියපේ කියන්නේ එච්චරයි. මං ඔයාලට කිව්වනේ. එයා නෙමෙයි. මොකද? ලස්සනට පිපුණාන මල් ගැහුවේ. එන්ටර් ජෝන්නේ. පුන්සිරි සොයිසා. පුන්සිරි සොයිසා. ඒක දන්නේ කොහෙන්ද මේ මාස් බෙලොස් එක ඇඳගෙන මාස් බෙලොස් කලර් එක ඒ බියුටිෆුල් නැද්ද සචිනී ඒ වුණාට ඔයා දැන් ඩ්‍රෙස් සීන් එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා මාත් සීබ්‍රා සීබ්‍රා විලා යදි කියලා මට හිතනවා why what's wrong with this පොඩ්ඩ හඩු ගතියයි නේද ඈ මම කිව්වේ ඩ්‍රයි ක්ලීන් කරලා ඔයා අඳින හින්දා ඔවා හොඳයි මොකද හඩු හඩු ඔයා තමයි මේ එකම මේ රිපීට් කර කර අඳින්නේ මේ ක්‍රොකඩයිල් ෂර්ට් එක හැමදාම අඳිනවා ඉතින් මේ වගේ පහක් తీරවලේ බලන්න එතකොට මොනෝජේ මොනෝජයට වයි කියක් තියනවද ආ පහක් තියනවා ඉතින් පාටින් මේම කිලා ඒකම අඳින්න ඕනේ පාට පාටින් ගන්නකෝ ආ පාට පාටිනුත් තියනවා දේ දුන්නේ පාට පාටින් ආදරේ ලන්දු ඒ වගේ නේද ඒවත් තියනවා මේ මාදවනු කීක පාට වලඳගෙන නේද ඔතපොඩ ගන්න මරු මේ බන් ගස් මල් අස්සනේ වදිනවා ෆයිනස් අපි දෙන්න නියෝජනය කරන්න උද්දමනේනේ නේද මේ කවුද ඉන්නේ අද අද ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඉන්නවා මගේ යා දැන් ඔයාගේ මනමාලි හැබැයි මම හිතුවා බෙස්ට් ෆ්‍රෙන්ඩ් විදිහට යාගේ වෙඩින් එකට මෙයාට ඉන්වයිට් කරයි කියලා නේද නෑ ඊයවිලා එන්ගේජ්මන්ට් එක නේ බ්‍රෝ ඒ වගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එන්ගේජ්මන්ට් එක එන්ගේජ්මන්ට් එක ඊට ඉන්න ඕනේ බලගේ එන්ගේජ්මන්ට් එකට මට කතා කරා අපි එන්ගේජ්මන්ට් එකක් ගත්තේ නෑ අපි කෙලිම වෙඩින් ගත්තේ අපි දෙන්න වැඩිුණානේ ගන්න මං ගත්තයි පාටියක් ගත්තේ බෑ මාදෝ ගියා ඔයාගේ වෙඩින් එකට අපිට කිව්වද? නෑ. වෙඩින් එකට අපිට කියන්න ඕනේ බඳිනවා කියලාවත් අපි දන්නේ නෑ. ඒක ඉංග්‍රීසි කතා කරලා අහනවා අපි පේසල බැඳලා. ඕ අපි දන්නේ. ඉතින් බලන්න ඉතින් බලන්න ඒක තමයි කියන්නේ කුතුහලය කියලා. නෑ අපිට මේ කුතුහලයක් නෑ. කුතුහලය කියන්නේ අන්න ඒකයි. නැද්ද? නැත්නම් මොකද අපිට ඒකේ කුතුහලයක් තිබුණේ නෑ. අපි දැක්ක මුලින් ඉඳන්. ඒකද ඒ දකින්නකොට කුතුහලය. අපිට කුතුහලයක් නෑ. හරි දැන් මොකද කවුද කියන්නේ? අපි ගේමු ඔයා 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 ආස කරන නංගි කෙනෙකුයි ඔයා ආස කරන මල්ලි කෙනෙකුයි. මං ආස කරන මල්ලිලා. ඕ. ආ හා ගමන්නේ කියන්නේ කොහොමද? මේ පේෂන් එහෙමයිනේ. වා වා සකන් නංගිල මල්ල තමයි අපි මේකට ගේන්නේ. රයිට්. කවුද? හරි. මේ දවස්වල බොහොම ජනප්‍රිය දෙන්නෙක් වර්තමාන પરම්පරාව නියෝජනය කරන බොහොම දක්ෂ දෙන්නෙක්. ඒ දෙන්නත් එක්කලා අද එකතු වෙනවා Little Stars ලා, ඒ වගේම City of Dancers ලා, ඒ වගේම City of Dance Dancers ලා, ඒ වගේම Dream Stars ලා. අපි ආරාධනා කරනවා පේෂලගේ best friend වෙඩින් එකට invite නොකලත් මේ දවස්වල එයාගේ පින්තූර තමයි සෝෂල් මීඩියා වල අපි හැමතැනම දකින්නේ. ලස්සන රෝස් පාට ගවුමක් ඇඳගෙන නේද? දවිතක්කද? නෑ දවිතක්ක නෙමෙයි. ද සංජානා ගමාරච්චි සමගින් විරාජ් ධනුෂ්. මයික් ටයිසන් හයි මයික් එක දෙන්නෝ සල්ලි මේ නෑ අර මයික් එක නේද මෙයාගෙත් නෑ නන්ද කොහොම කතා කරා මේ විරාජ් වාට ආරාධනා හම්බුනේ නැද්ද වෙඩින් එකට නෑ නෑ අමතක කරා අමතක කරා නේ අයියෝ පේෂලට කිව්වේ නැත්තේ සංජාන මං වෙඩින් එකක් ගත්තේ නෑ මම එන්ගේජ්මන්ට් එකේ අපි දැක්කනේ ගොඩක් අය ඉන්නා මෙයා වෙඩින් එක ගන්නකොට තමයි ලංකාවේ සියලුම දෙනාට කියන්නේ අන්න හරි ඔයාලා විතරේ තේරුනේ මාව එදා ඉඳන් මෙයා ගත්තේ භූමියේ ඉඳන් නේ එදා ඉඳන්ම තේරුනේ පේෂලට විතරයිලු ඇත්තටම මම මුකුත් කිව්වේ නැහැ නේ මං දන්නවනේ ඒක එහෙම තමයි එන්ගේජ්මන්ට් ඒ ළමයා කරේ ෆොටෝෂූට් එකක් ඒ ඇඳුම් ටික හම්බුණා නිකන් ඒ ස්පොන්සර් කරන්නේ ඒකට ෆොටෝ ෂූට් එකක් කරා. යාට් එකක් කරලා ඉවරලා එන්ගේජ්මන්ට් එක කියලා ඉවරලා ඒකත් එක්කම සයින් කරලා දාලා ගත්තා. ඉතින් ඒ ළමයා කරේ ඔයා දන්නවද ඔයා ලංකාවේ මේ විවාහ වුණේ කියලා එතකොට? මම ලංකාවේ ඇතුලේ ඕක ප්‍රශ්නයක් ආව මුලින්ම එනාද ලංකාවේ ඇතුලේ අර සීමාවක් ඇතුලේ ඉඳන් තමයි මේ මුහුදු සීමාවේ ඉඳන් කරේ කොහොමද ලංකාවේ හොඳේ?
ෂේප් එකිනා ඒකත් බලාගෙන තියෙන නැත්තම්. ඒ කියන්නේ මෙයා දැන් මුහුදේ ඉඳන් කරේ නේද? මුහුදේ මේ යාට් එකනේ. යොට් එක. යොට් එක. හරි. එතකොට මේ ඒ ගිහිල්ලා වලංගුයි. ඒක වලංගුයි නීතියෙන් වලංගු එන්ගේජ්මන්ට් එක. ඒ කියන්නේ මෙහෙමනේ ලංකාවේ මාළු වලන මුහුද සීමාවක් තියෙනවනේ. ඔව්. ඉතින් ඒ ධීවර සංස්ථාවත් එක්ක මෙයා කතා කරලා ධීවර ප්‍රජාවත් එක්ක ඒ ධීවරයෝ කියනවා මෙතනට එනකන් තමයි අපේ මුහුදු සීමාව මාළු අල්ලන්න. අපේ මත්ස්‍ය සම්පත තියෙන්නේ මෙතනට වෙනකන් කියලා කිව්වම මෙයා ඒ අපේ මත්ස්‍ය සම්පත මේ ඇතුලේ තමයි විව කරේ. මෙයා නිකන් හරි පැන්නනම් මෙයාගේ වෙඩින් එක මේ ලීගල් තිය වෙන්නේ චෙන්නයි වලට. කන්‍යාකුමාරි වලට. මෙයා අයිති වෙන්නේ මේ ඕස්ට්‍රේලියාව පැත්තට යන්නේ. නෑ 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 කන්‍යාකුමාරි. අර පැත්තෙන් ඉන්දියන් බෝට් ඕස්ට්‍රේලියාව ගියාද? හාලු. මෙයා කන්‍යාකුමාරිට කැමති නෑ ඕස්ට්‍රේලියාවට. ඇත්තද? ඉතින් බ්‍රෝ මොකද වෙන්නේ? ෂිප්පීටි වැඩික් කරගෙන යනවා ඉතින්. ආද වෙඩින් එකට ගියානේ. ඈ? වෙඩින් එකට ගියානේ. නෑ යන්න කියන ඉන්නේ. රෑට. රෑට. කිට් එකේ මන්ද යක. දෙකන කතාව. හරි වාඩියමු. මනෝජ් අයියේ. අහිංසක මිනිස්සෙක් කනේ. අහිංසක මිනිස්සෙක් ළඟම මාට්ටු වෙලා ඉන්නේ දැන්. මාට්ටු වෙලා ඉන්නේ සජිනි. ඒ කියන්නේ පස්සේ කියන්න ඒක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් එකට මාට්ටු උනා. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නෑ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා මාට්ටු උනා නම්බුයි. හා අයියෝ. ඉතින් අපිත් එක්ක ඉන්නවද මාධවගේ පැත්තේ ඉන්න පූර්ණ සචින්ත, මගේ පැත්තේ ඉන්න ආශිනි චමත්කා, ඒත් එක්කම අපේ නදීෂ අයියා කාලෙකින්. මෙර අර පාරවල් හදනකොට ඈ ඇතර තියන්නේ නේ. අශිනි කොහමද? කාලෙකින් දැක්කනේ. මට නම් හම්බුණා. ආ එහෙමද? මං කියන්නේ අපි මේ මේ ප්‍රෝග්‍රෑම් චැම්පියන් එකේ කාලේ. ඔව් නේ. මොකද වෙන්නේ ඉතින්? මේ දවස්වල ඉස්කෝලේ යනවා ඉතින් ඉන්නවා. ඉස්කෝලේ පටන් ගත්තා ඔයගොල්ලන්ගේ. ඔව්. අපිට බලන්නකෝ සචිනි නේද? ඔව්. මේ පැත්තේ. අම්මා නදීෂේක පොඩ කරාරමුකෝ. නදීෂේ කාලෙකින් ආවේ ඔයත්? ඔව් සෑහෙන කාලෙකින් ආවේ. බ්‍රෝ මොකද වෙන්නේ? පිට්ටේ ඉන්නවා මම බලනවා අර ඉස්සලා අතන ඉන්නකොට එකෙක් කෙනා අලගොවියා වගේ වේව. බලන්න මේ මෙතන කීරි දෙකක් දෙක මෙහෙම නේ. ඒ උස පේන්න. නෑ නෑ වාස මෙහෙම ඉන්නනේ. ඒව තමයි එතන හිටියේ. ඕ ඒක තමයි කියන්නේ මේ කොල්ලේ මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල ෂේප් එක වැඩ කරන් යනවා. ඕ මේ දවස්වල ක්ලාස් ටික තමයි කරගෙන යන්නේ. වැඩ නම් අඩුයි ඉතින් ක්ලාස් පැත්ත කරගෙන යනවා. නිමයි. අපි සින්දුවක් අහනවාද මොකද කරන්නේ? සංජානා නිකන් වාගේ රසිකාව්‍ය මම දැක්ක ගොසිප් සයිට්ස් වල රසිකාව්‍යගේ හිට හඬවමින් වි යුග දිවියට පිවිසි සංජානා කියලා. හඬවන්නේ මොකටද? ඒ කියන්නේ මෙයාගෙන බලාපොරොත්තු තියන් ඉඳලා. රසිකයෝ. ඔව් රසිකයෝ. රයිට්. කොල්ලෝ. ඇත්තද? දන්නේ. අපිට කියන්නකෝ ඉතින් විවාහ වුණ අපේ හිතවතා ගැන කියන්නකෝ. කවුද? විවාහ වුණේ විහංග. එයාගේ නම විහංග. ඉතින් මොකටද කියන්නේ? විහංග. විහංග. I think ලංකාවේ නෙවෙයි ඉන්නේ වෙනත් රටක ඉන්නේ. කොහෙද ඉති වෙනත් රට කියන්නේ? ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ආ දැන් කියන්නේ කැමති වුණේ ඒකයි. නෑ නෑ මං කියන්නේ ඕස්ට්‍රේලියාවේ නේ. නැහැ මේ වේදිකාවේ එද්දිත් මං එයාව දන්නවා. ගොසිප් යද්දිත් මං එයාව දන්නවා. දැන් ඉතින් මේ වෙනකොට විවාහ වෙලා. එතකොට දැන් මේ කොහමද ඔයාලට හම්බුනේ? දැන් කොහමද දැන් කවද්ද එතකොට? නේද? අද සංජාන මාර පරිස්සමින් උත්තර දෙනවා වගේ තේරෙන්නේ නැද්ද? ඕ මං ඇත්තටම මේ අද නම් හරිම ටෙන්ෂන්. එයා කිව්වද පරිස්සම් ගල කතා කරන්නේ? එයානේ මේගොල්ලන්ගේ අම්මා කිව්වලු. විහාරගේ අම්මා. දුවේ දැන් නම් ඉතින් අර කිව්වා වගේ ඒවා කියන්න එපා. પરම්පරාව පේනවනේ අපේ. නේද? අපේ මේ 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 වලව්වේ අපේ මේ මෙයා. එතකොට අපේ දුව බැඳලා ඉන්නේ ඇමරිකාවේ. එතකොට මෙහෙමයි දැන් ඉතින් අර වගේ ඉතින් BMW අරම කියන්න එපා කියලා කිව්වනේ. නෑ ආන්ටි හරි හොඳයි අහිංසකයි එහෙම කියන එහෙම මොකුත් නෑ ඉතින් ෂේප් ඒ ඕ නෑ ඉතින් එන අක්කාවිල්ලා කොද දැන් ඉතින් නෑ එයාට මේ සහෝදර සහෝදරියන් නෑ එයා පවුල එකම ළමයෝ නෑ නෑ ඉතින් එයා එකම ළමයි එක හරි ඒ උනාට එයාගේ නැන්දලට පුදුරු පුත්තු වෙමින් ඉන්නවනේ කසින් අයියලා අක්කලා ඉන්නවනේ
ඔව් එකක් අක්කගෙන කැලගොනේ නංගි දැන් ඉතින් පොඩ්ඩක් අර විදිහට හිටියොත් නම් හොඳයි ඉතින් අර අනවශ්‍ය විදිහට නේද ඔයා ඉතින් අර ඒක දෙන්න එපා ඉතින් ඒක අපේ પરම්පරාවට හරිය නැහැ නංගි ඒ කියන්නේ ඔයා ඔයා මෙහෙමයි ඔයා ඒ ගැන එහෙමනේ කිව්වේ ඔයා ඒ ගැන වැඩි හිතන්න එපා නිලමුණි 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 දැන් නිලමුණි પરම්පරාවට પરම්පරාව ඔයා දන්නවද මහරගම පොල් යදුන්නේත් අපිට නේ නංගි එම කීකී කතා කරන්නේ ඊට පස්සේ නංගි වාකී කීකේ එම ඔලුව කසකසේම කතා කරන්නේ දොත් එක ෂේප් එක ඇවිල්ලා නිකන් කවුරුත් තේරෙන්නේ නැති වෙන්නේ කිව්වනේ ෂේප් එකේ ඔයා බය නැතුව කියන්න මෙහෙමයි ඔයාට ඔයාව ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක මෙව කරලා දෙන්න පුළුවන් එම එම කිව්වනේ නෑ කිව්වේ නැද්ද සංජාන හරි බයෙන් අද කතා කරන්නේ නෑ බය නෑ මට එහෙම කවුරුත් කිව්වේ නෑ මගේ හිටපු කෙනාම තමයි වෙනසකට උනේ ඉතින් මේ විවාහ වුණේක විතරයි ලග්නේ මාරුණාද වාහනේ මොකක්ද? ලග්නේකමනේ. ඔව්. ආ එනං අද. දැන් දින වාහනේ මොකද්ද? වාහනේ මාරුනා. මගේ තිබ්බ වාහනේ විදියටම තියෙනවා. එයාගේ වාහනේ. ඒක මාරුනේ. ඒක එයාගේ වාහනේනේ. ඒක මෙයා මොනවා වුණත් මෙයා හිටපු තැන. මෙයා වෙනස් වෙන්නේ. මෙයා වෙනස් වෙනකට ආගේ කරා. හැබැයි මෙයාගේ හැබැයි පොඩි වැඩක් කරා. හෂාන් අපේ කොල්ලා එදා ආවේ හෂාන්. ඔව්. හෂාන් මල්ලි ආපුවාම මෙයා කෝල් එකක් ගත්තාම මෙයා එකපාරට කියපු දේ. ඔව්. ඒ කොල්ලගේ මූණ කචුලෙල්ල වගේ වුණා එකපාරට. එයා සීරියස් එයාට තේරෙන්නේ නැහැ ජෝක් කියලාද මේ මම ඇත්තට දන්නේ චැම්පියන්ස් ස්ටා ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ කියලා මම නිකන් ඉතින් කඩට ආව විදිහට කිව්වා ඉතින් හොඳම යාළුවෝ එහෙමනේ සාමාන්‍යයෙන් හොඳ කියනට වැඩිය ඉතින් අර කියනානේ ඉතින් මෙහෙමයි 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 කියලා ඒ වගේ නෝ ඔයාලා පොඩ්ඩක් අවුල් ගියා එකනේ එහෙම කිව්වකම එකපාරට නෑ ඔය හොඳට ඉන්නේ අදත් හම්බුණා මාල් දැන් මේක කවුලක් නෑ අර වාගේ වාගේ පෙට්‍රල් පෝලි මේ තනියට ඉන්නේ නෑ නේද අද යා තමයි හිටියේ බලහන්කො අපිට පෙට්‍රල් පෝලිං වල තනියෙ ඉන්න අපිට කවුරුත් නෑ ඔයා පෝලිං වල ඉන්නේ නෑනේ ඉතින් ඔයාලට මොකටද කට්ටිය කියන්නේ මං කියේ දැන් ඔය පෙට්‍රල් පෝලිං වල කපල් සෙට් වෙලා පැනල යනවා රේ මේ කියලා දැන් දින පහක් හයක් අපිත් පෝලි පිට ඒක කය ගෑන ලක්ව දැක්කේ නෑ රේවා ආ එතනවලුදේ ඔක්කොම ඩෝපර්ලා සෙට් එකක් එක මේ සෙට් උර අපිසක් එක ගෑල්ලක්වත් අපි දැක්කේ නෑ රේ පූර්ර අර අර නේද දැන් ඔය පොත්තර වල යන්නේ මූලික බොරුනේ යන්නේ මට හම්බ වෙනවා වැඩේම හම්බ වෙනවා මේ දිසෙ බල්ලේ ආ බල්ලේ ඔව් මොම සාක්කුවේ දාලා ඉතලා උඹලකට කැල්ලක් හම්බ වෙනවා ඒ වගේ ආ බල්ලේ ඔව් ඒ කියන්නේ මෙහෙමයි මෙහෙමයි දැන් පත්තර වල යනවා Facebook එකේ post යනවා පොලිමේ සැමියා බිරිඳ දවස් දෙකක් පොලිමේ සිට පොම්ප කරු සමග පැනෙයි හරිද අපිත් හිටියා නේද එතකොට තරුණිය තෙල් පොලිමේ සිට පෙම්වතා අතහැර තව තරුණයෙකු සමග පැනෙයි. ඔය හින්දම මමත් ගිහලා දවස් තුනක් විතර ෆුල් ටැංක් තීටි තියා පල්ලේ පොලිමේ. ඇල්ල යන්න පුළුවන් වාතාවරණ කෑල්ලක් මොන්න. කවුරුත් නෑ. ඔයා කොහේ ඉන්නේ? හා? ඔයා කොයි පොලිමේද ඉන්නේ? මෙහෙමනේ. දැන් පළවත්ත බත්තර මුල්ල බ්‍රාන්ච් එකේ පොඩක් පොෂේම්ෙන් ඉන්නව නැද්ද සංජානා? ඔය ලයින් එකේ ඉන්නවනේ. ඔය ඔව් කියන්න යන්න එපා සංජානා. පොඩි හොඳ ඔයෙම්ෙන් හොඳ හොඳ මෙව සෙට් එකක් නැද්ද මනුජේ? ඉන්නවනේ. ඒ වගේ පොෂේරියා එකක ඉඳලා බලේ කොහෙද බ්‍රෝ මුකුත් නැහැ ඇල්ටොත් නැතුව ගෙදර ආවා. පොඩි ඉන්නකෝ දැන් ඔයාට ෆුල් ටැංකුත් තිබ්බනම්. ඔයාගේ ගෙදර දරුපවුලත් බොහොම හොඳින් තියෙනවා නේද? මොකටද පැනලා යන්නේ? මම අර අරක ඇත්තද කියලා බලන්න ගියේ. එහෙම පැනලා යන්න පුළුවන් වාතාවරණය ඒවා සෙට් වෙනවද නෑ ව? සෙට් වුණා නම් මොකද කරන්නේ? සෙට් වුණා නම් මම අර නිවුස් එක විශ්වාස කරනවා. ඒක විශ්වාස කර ගැනීම පීනස තමයි වාගේ. ඒ අපිව මොටිවේට් කරලා පොලිමට යන්න. පිස්සුද මෙයා? එහෙම මෙව වෙනවද නැද්ද මාදු? උඹ වෙන අදුනිත් එක දුක් විඳිරුවේ නේද? අපේ කාර් වල අපේ මාදව. අපේ කාර් වල ෆුල් ටැංක් තිබ්බ කාලයක් මතක නෑ අපිට. ඒව ඉමේ හිටන්න එපා ඉතින් නැද්ද? මම ෆුල් ටැංක් තිබිලත් පොලිමේ ඉඳලා තියෙනවා. ඒක චෙක් කරන්න. බ්‍රේක් එකට යන්න. කාලයකින් ෆුල් ටැංක් තිබුණ නෑ නේද? නෑ ඇත්තටම නෑ. බවුසරේ අයියා. බවුසරේ අයියා එක පැනේයි. ඕ අද ඔය වගේ බවුසරේ අයියත් එක පැන යන්න ඕන. උතර ෆුල් ටැංක් කර කර දෙන්නේ අපේ. බවුසරේ අයියව දකින්න වෙනද අර දින දිලා තිනානේ. ඒ දින වලට කවදාවත් එන්නේ නැහැ. බවුසරේ එන්නේ නැහැ. දින අංකේ තියෙන දවසට තෙල් නැහැ. ඕ තෙල් තියෙන දවසට අංකේ නැහැ. ඒ දෙකම තියෙන දවසට සල්ලි නැහැ. අපි බ්‍රේක් එකකට ගිලික්බට් එන්නම් මේතරට. චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්. රෝස පැස්ට කියන්නේ පෝෂක පදාර්ථ වලින් පරිපූර්ණ කිසිම කල්තබා ගන්නා ද්‍රව්‍යයක් අඩංගු නැති කෘත්‍රිම වර්ණකාරක නැති රසම රස පැස්ටා. රෝස පැස්ටා රසයි යහගුණයි. දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. සංජාන ඉතින් ඔයා ඇයි එකපාරටම එන්ගේජ්මන්ට් එකක් අරන් ඔයා බුක් වෙලා අයින් වෙන්න යුතුනේ?
නෑ ඉතින් අවුරුද්දක වගේ කාල සීමාවක් අපේ ආදර සම්බන්ධතාවය يعني ලව් ෆෙයර් එක තිබුණා. ඉතින් දැන් අවුරුදු 25ක් මට හිතුණා දැන් ඇති හිටියා දැන් එංගේජ් වෙනා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මෙහෙමයි. එයා කිව්වේ හැම වෙලේම මේ මැරි කරමු මැරි කරමු මැරි කරමු කියලා කී කී හිටියා. මම ඉතින් කිව්වා තාම පොඩි ඉන්නේ චුට්ටක් ඉන්න අපි එහෙම කී කී හිටියා ඉතින්. ඊට පස්සේ කොහොම හරි එයා කිව්වා ලංකාවට එනකොට මේ පාර එංගේජ්මන්ට් එක අරගෙන යා ලබන අවුරුදු වෙඩින් එක ගන්න අපි ප්ලෑන් කරමු කියලා. ඉතින් මමත් ඕකේ කියලා ඉතින් අපි එංගේජ් වුණා. කොහොම හරි සති දෙකක වගේ කාලයක් ඇතුළත ප්ලෑන් කරලා තමයි ওই විදිහට හොඳට කරගත්තේ ඉතින්. වැඩි දැන් ඔයා කොහොමද මෙයා තමා කෙනා කියලා තීරණය කරේ? එයා අවුරුද්දක් තිස්සේ චැට් කළා චැට් කළා චැට් කළා චැට් කළා නේ. මොකද ඔයා විස්තර ඔයා කියන්නේ. ඔයා ඕ දැන් ලොง ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක් නේ. ඒතරින් තේරුම් ගන්න තියක් කල්ලා. මම අඩි 32500 කට උඩින් ගිහිල්ලා 33000 කිලෝමීටර් මං හිතන්නේ අඩුම්ම 3000ක් 5000ක්වත් නේද? එයා කිලෝමීටර් ඊට වැඩි ඇති. ඊට වැඩි නේ. ඊට වැඩි ඇති. ඒ වගේ නේද? ඉතින් ඒ වගේ මේ වගේ සංජානන නේ. දැන් ළමයට උත්තර දෙන්න දෙන්නකෝ. චැට් කරලා තේ එහෙමද කොහමද? නෑ එයාගේ මේ කියන්නේ නිකන් ආසාවට කරා මියුසික් වීඩියෝ එකක්. එයා භාවනාව දාදරය කියලා song එකක් කරාගේ first song එක. ඒකේ ඇඩ් කරේ මම. ඇත්තට අපි දෙන්නගේ කපුවා උනේ සන්දේශ් බණ්ඩාර අයියා. මේ ඒක මන් දන්නේ මන් කවදාකවත් මන් මගේ හීනකින්වත් තිබුණේ නෑ සින්දුවක් කරන්න ගිහිල්ලා එතනදී ආදර සම්බන්ධතාවය පටන්ගෙන යා විවාහයෙන් මගේ ඔළුවේ කොහෙවත් තිබුණේ නැහැ. ඒක නිකන් අපි යාළුවෝ වගේ හිටියා ආශ්‍රය කරා කතා බහ කරා. එතකොට අදහස් එහෙම ගැළපෙනවා කියලා තේරුණා. ඊට පස්සේ ඒක විවාහයකින් අවසන් වුණා ඉතින්. ඔය සන්දේස් තාපනු කරලා නෑ නෑ මේ 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 ප්‍රෝග්‍රෑම් එකේ ඇවිල්ලා අර හොයපු ක්වොලිටීස් ටික ඔක්කොම තිබුණාද? ඒ කියන්නේ දැන් මේ වේදිකාවට එනකොට ඒ කියන්නේ මං යව දන්නවා සහ ඊට පස්සේ මගේ වාහනේ ලොකු අනතුරකට පත් වෙනානේ පත් වෙන්නේ මේ මොකද කටමයියා ඔයා දන්නේ නැහැ මේ කට ගැන අම්මෝ ඕ ඒක පත් වෙන්නේ එයාට තියෙනවා මේ රේසින් කාර් එකක් තියෙනවා එයාට රේසින් කාර් එකක් තියෙනවා මේ ඔයා රේසයක් ගියා ඒකත් එක්ක එයාත් එක්ක ඒක රේස් එක ගිහිල්ලා ඊට පහුවෙන්න මම මගේ ගේ එක try කරන්න ගිහින් තමයි ඇත්තටම මේ ඕක සිද්ධ වුනේ අනේ ඉන්ෂුරන්ස් එක පොඩ්ඩක් බලා ගන්න මේ එයාත් එක්ක ඒක ගිහිල්ලා මෙයා අරක try කරන්න ගිහිල්ලා ක්ලේම් එක හම්බුණාද? හම්බුණා. දැන් ඒ කාලේ කිව්වට නින්ද ගියා. මෙයාට ඒක වෙලා තියෙනවා. ඇත්තට නින්ද ගියා. අර අර ගියපු ස්පීඩ් එකයි නින්ද නැම මොකක් හරි එකක් කිව්වොත් ඊයට වගේ ස්පීඩ් එක ඉවර වෙලා තමයි ඒකත් කියන්නේ. ඊයට ගියාද ස්පීඩ් එක එතකොට? එහෙම මට මතක නෑ මයි ස්පීඩ් ගියනේ. වණිය රේස් පදින්න පුළුවන් ද කියලා බැලුවා ඔච්චර. රේස් පදින්න පුළුවන් ද කියලා අර වෙසල් එකකින් බලලා තියෙනවා. ඒකේ පාගල ටිකක් කියලා යනවා අදින්දත් වාහනේ. පැඩල් කරලා ටිකක් කියලා බලාගෙන ඉදී තමයි යන්න පටන් ගන්න. යන්න පටන් ගන්න. අපි ඉතින් ඕම ඔන්න ඕකයි ඉතින් කතාව ඉතින් ඔයා කොහමද ඔය දෙන්නගේ යාළුකම තියෙන්නේ? නකු කී දෙනෙක් එක්ක යාළුද බං? නෑ නෑ යාළුකම ෆ්‍රෙන්ඩ්ෂිප් එක. අපි දෙන්න දන්නේ කොහොමද අබි ටෙලිනාට්‍යින්. අබි කියලා ටෙලිනාට්‍යයක් කරා. ඒ ටෙලිනාට්‍යය තාම විකාශන වෙන්නේ නැහැ. දැන් අවුරුදු 3ක් විතර. අබි කියලා කියන්නේ දැන් කියන එකද? විකාශන වුණත් ඒකේ මම නෑ. මම මේ වර්ක්ෂොප් විතර යාවේ. ෂූටින් ආවනේ අපි කියලා ඒ ටෙලිනාටි කරන්න කලේ වර්ක්ෂොප් එකක් තිබ්බා වර්ක්ෂොප් එක අපි 2019 නේ 2019 අවුරුදු 3කට කලින් තමයි කරේ ඒකෙන් තමයි අපි දෙන්නා යාළු වුණේ යාළු වුණේ ඔයාට බැරි වුණා ගේමක් ගහගන්න මල්ලි නේ වැඩි මල්ලි මට වඩා අවුරුදු 8ක් විතර වැඩි මල්ලි හා ඔරු කියන්නේ බවිරාජ් ඔරු කියන්නේ හරි අවුරුද්දක් කියන්නකෝ මේ මයි උදින් නෑ අමාරු මේන්ටේන් කරන්නත් ඉන්නේ නේද මල්ලි අදී උද්දම නැත් එක කොයිද මේවා මේන්ටේන් කරන්නේ නේ වයස ප්‍රශ්නේ නැන්නේ පිස්ස. නෑ වයසේ නම් එම ලොකු අවුලක් නෑ. මං කියන්නේ අදි උද්දමනයත් එක්ක කොහොමද මේවා මේන්ටේන් ගන්න හරියට. ඔව් ඉවරනේ දැන් මගේ. අපිට ජීවත් වෙන්නත් බෑනේ. නෑ බඳිනවා නම් මම නම් කියන්නේ බඳින්න ඕනේ සචිනි වගේ ගෑණි. ඔව්. කිසි කරදරයක් ඔය වෙන්නත්. ඔය වෙන්නත්. මොකක් කරා දුරට ඇදලා කළෝ ඔය ඒ. දැන් මේ අඳුම කැතයි. මිනිස්සයාගේ සපත් දෙයක් දාගවිලා හරි. මේක මගේ. ඔයාගේ ඒ කැපවීමට. මේක මගේ. මේ සපත් දෙක මගේ. නෑ ඉතින් මිනිස්සයාගේ දේවල් කියන්නේ ඔයාගේ. බ්‍රෑන්ඩඩ් ෂූස් දෙක. නෑ ඔයා හිතන්න හස්බන්ඩ්ගේ වාහනේ මෙයාගේ වාහනේ නෙමෙයිද? ඒක මෙයාට අයිතිය නැද්ද? බිරිඳට ඒක සම්පූර්ණ ඒ අයිතිය ලැබෙන්නේ නැද්ද? අයිතිය තියෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ සපත්තක මෙයාගේ. නෑ. එහෙම කියන්නේ නෑනේ. දැන් ඔයා ඔයාගේ වයිෆ් ගෙන්දුම් ගෙන්දන් ගෙනවද? ගවුන් නෙමෙයිනේ. ගවුන් නෙමෙයිනේ. සපත්තු දානවනේ. දැන් මගේ සපත්තු එයා දැම්මොත් ඒක එයාගේ. මෙහෙමයි. සමහර ඒවායම යුනිසෙක්ස්. එහෙම දාන්න පුළුවන්. දැන් මේ ඇඳුම කැතයිද කියන්නේ? ලස්සනයි ඕක. මං ආසයි. මම කිව්වේ සචිනි වගේ ගෑනු කෙනෙක්. මේන්ටේන් කරන්න අමාරු වාහන ගන්නවට වැඩිය හොඳ නැද්ද? ෆ්ලෙක්සිබල් සචිනි වගේ මේන්ටේන් ඒක ඕන අවස්ථාවකට. ඕන අවස්ථාව. ඒකනේ මෙච්චරලා කී කියාවේ. දැන් මෙයා ගත්තේ කොහමද ඒක? මේගොල්ලන්ට හැමදාම
හොඳ දේ තේරෙනකොට කල් ගිහිලා කෙල වෙලා ඉවරයි. 2019 කරපු එකින්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. අපි සිංදුවක් අහමු. සිංදුවක් අහමු. සිංදුවක් අහමු. කාගේද? මේ තමයි විරාජ් ධනුෂ්. අදිශය කොහොමද දාපු ස්ටෙප්ස් එක? අම්මා. මෙයා මේ ගායනේ ඉගෙනගෙන තියෙනවා. වොයිස් ට්‍රේනින්ග් සතිනේ. ඔව්. ඉගෙනගෙන තියෙනවා. ආහා. උරු ගන්න එපා. නෑ එහෙම නෙවෙයි. නෑ දිකරලා තියෙන්නේ ප්‍රැක්ටිස්ලා නේද වර්ක්ෂොප් වලදීම. මෙයා වොයිස් ට්‍රේනින්ග් කරේ නැත්නම් ඔය වගේ වේරියේෂන් කෑලි බෑලි ඒව දාන්න බෑ නැද්ද පූර්ණ? නෑ අතට පූර්ණ. නෑ මල්ලි ඉස්සර කන්සර්ට් කරා. සංගීත සම්දර්ශන කරානේ. ඒක තමයි මම දැන් පූර්ණ ඇවිල්ලා හොඳ සිංගල් කෙනෙක්. ඔයා කියන්නේ එහෙම වොයිස් ට්‍රේනින්ග් කරේ නැත්තම් බැරිද? පුළුවන්ද? බෑ. කරන්න ඕනේ. කොයි කාලේ මියුසික් ඉගෙන ගත්තේ? නෑ මම මියුසික් නේ මම අවුරුදු 15ක් ඩාන්සින්. ඔව් ඩාන්සින් ට්‍රැඩිෂනල් ඩාන්සින් කරේ. නෑ. ඔව් මම තව 2015 හොඳම නැට්ටෝ වුණා මම. බුලත් පදේ. ඔව්. ඊට පස්සේ මම වේදිකා නාට්‍ය කරා. වේදිකා නාට්‍ය හොඳම සායන 2015 සම්මාන දෙක. ඉතින් ඕව තමයි ඒත් ඉතින් අර මේ නැටුම් කරද්දි ඉතින් අපිට තියෙනවා සංගීත ආභාෂ තනතන කියලා කියන ඒවත් එක්ක කොහොමද ඉතින් ඔය නැද දෙබේ අනිවාර්යෙන් දෙබේනේ නැත්තම් ඒකනේ වැලි මාලක්කම් ගහන්න බලන්නේ හොදට ඔව් මාලක්කම් කරනවා මාලක්කම් කියලා කියන්නේ අර ඉබෝල කරකවන්නේ ඒ වගේ මාලක්කම ගහන්නේ නැද්ද කවුද ඔයාගේ ගුරුතුමා මන්නේ චන්දන චන්ද්‍රරත්න සර් සහ අනුෂා ගුරුතුමිය තමයි අනුරාධපුර මම අනුරාධපුරේනි හා අනුරාධපුරයේ සමාධි ශිල්ප. එතකොට වයි සංගීත එක ගමේද? ඔව් අපි දෙන්න සංගීත් ප්‍රභු මිහින්තලේ
ඉස්කෝල් නිවත්තකේ මම විලච්චිලා මේ මම වලසිංහ හරිස්චන්ද්‍ර මරුණේ බලන්න නේද ට්‍රැඩිෂන් එක ගෙනියන ගමන් නැද්ද සිගිති උඹර තමයි ඉති කර සාපේ වැදිලා විතරේට අර මෙහෙම එක ගහලා එමු උනේ බලන්න කොල්ල කොච්චර මොකට දීති මොනාද අලුත් වැඩ දැන් මේ දවස්වල මේ ගණ මේකත් එක්ක ඉති වාතාවරණත් එක්ක වැඩ කරන්න අපහසුතාවයක් තියෙනවා කියන්නේ මොකද යාම නාට්‍ය දෙකක් කරන එකක් මීමුරේ කරනවා අනිත් එක බුලත් කෝපි ටිකයි ගල්ලේ ඒ දෙක කරගන්න අමාරු වීමක් තියෙන මේ කොළඹවට යන නාට්‍ය ටික තමයි ෂේප් එක කරගෙන යන්නේ ඉතින් අමාරු තත්ත්වයක් ඒත් ෂේප් එක යනවා බය වෙන්න එපා මල්ලි හැම අපි ඔයගොල්ලන්ට මේ අමාරු තත්ත්වෙන් ගොඩ දාලා දෙන්න මොනාරි කළා මා ඒසලා ඉන්නකම් බය වෙන්න දෙන්න බලි ඉස්සුද අපි ඉන්නකම් බය වෙන්න එපා නැද්ද සතිනි අනිවාර්යෙන් ආ ඉඳගමු ඉඳගෙන කතා කරමු පොඩ්ඩක් බය වෙන්න ඕනේ ඔයා ඉන්නකම් බට් ඕකේ ඔයා බය වෙන්න එපා මේගොල්ලෝ අද මෙහෙම ඉන්නේ කොහමද බලන්න මේගොල්ලන් අපි ප්‍රොටෙක්ට් කරලා තියෙන මේ මාදෝ කියන්නේ අනිවාර්යෙන් නැද්ද මුර පවුරක් වගේ කියලා මෙයාගේ වටේ ඒ ඒ ඒ ඒ වලල්ලක් බැඳලා තිබ්බ පවුරක් පවුරක් ඒකත් එක්ක තමයි අද කෙල්ල මේ වගේ ලස්සන දිදී නැද්ද මනෝජය අන්න සචිනිගේ අම්මා කඩේට යවනවා සමහරලාට බඩු ගේන්න කියලා. ඕ මාදවට ගල පස්සෙන් යනවා. අපි දෙන්නම මම විතරනේ අපි දෙන්න යනවා. මම මම නෑ මම කඩේ ගාව බලනවා. ආ කඩේ ගාවල්ලා මම පාර බලනවා. පොල්ලෙට තේ අඩෝ කන පැලෙද. එයි මාරි සමිත. Thank you අනේ. එහෙම බැලුවා අපි. ඔගොල්ලෝ නැත්තම් මම අද මෙතන නැහැ. ආ? ඔගොල්ලෝ නැත්තම්? වේග වෙන්නත් පුළුවන් සචිනි. ඒකට නැත්තේ. සංජාන. සංජාන කියලා කියන්නේ මාතර පුරවරේ. බිලියත්තේද කොහෙද මාතර කොහෙද? දික්වැල්ලේ. බණ්ඩතර ආ බණ්ඩතර බණ්ඩතර මාතර සිට බණ්ඩ නේ කම්රපිටිය පාරේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර 6ක් 7ක් වගේ 6ක් 7ක් වගේ ඒ දකුණු පළාතෙන් ඇවිල්ලා එහෙන් ඉපදිලා එහේ ඉස්කෝලේ ගිහලා නේ එහේ ඉස්කෝලේ ගිහිල්ලා දකුණු පළාතේ කුල ක්‍රමයට හැදිලා ඊට පස්සේ කොළඹට ඇවිල්ලා නේද බලන්න මේ ජීවිතේ එන ගමන මේ නේද දෙරණ අවුරුදු මාරි වෙලා නේ ඒ කියන්නේ ඔයා හිතන්නකෝ අපි අපි නිකන් අපි හිතනවනේ ගම්වල මොනවද පුතේ පුළුවන් පිස්සුද වගේ ව කියලා නෑ එහෙම සමහර අය කියනෝනේ එහෙම අනවශ්‍ය විදියට බාන සංජානගෙන් ඔයත් ඔයත් ඇවිල්ලා දකුණු පළාතේනේ මේත් දකුණු පළාතේ මේත් දකුණු පළාතේ ඉස්සකිල එකක් මේත් දකුණු පළාතේනේ අපේ සජිනි ඉස්සකිල එකක්වත් ගේන්නේ නැහැ හිසතින් එනවා සජිනි දකුණු පළාතේ ආ ඔව් වීර කැටි ඔව් එතකොට මේ ඔක්කොම දැන් ඔයා මාතර වැවුමලු කරලා දිනවද මාද ඔයා කෑ ගන්න පා ඔයා අපේ හස්බන්ඩ්ට ඔයා මෙයාගේ හස්බන්ඩ්ට අවුඩියක් ගන්න බෑ කිව්වා අවුඩියක් ගන්න වත්කමක් නැති එකෙක් කියලා ඔයා අපහාස කරපු එකා දැන් මාළු ගැන ඇදලා අරගෙන මොනා වුණත් ඔක්කොම සචිනි මේ සංජාන මේ ඔයා ඔයා නිකන් එතන ඒව පාට දානවා මගේ යාළුවෙක් තමයි අපේ හිතවත්කම එහෙම තියනවා නමුත් ඔයා හිතන්න වැව් මාළු හයි මාතර අපි කමුඩ නැද්ද බ්‍රේක් එකද මගේ ආචිත ආවරණ ඔයා එකෙකුටවත් එන්න දෙන්න එපා මේ සජිනි එන්න දෙන්නේ නැහැ අපි දෙන්න යන් ඕකේ අපි මාතර වැවුමාළු ඇත්තටම කොහෙද තියෙන බල්ලේ බල්ලේ තියෙනවා බල්ලෙමු ඉතින් ඔව් අපි ඇත්තටම මාතර වැවුමාළු තියෙන තැන බලලා ඉක්මනට එන්නම් මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් රස හදවත් ඩ්‍රොප් වෙන කොතැනක් කීල්ස් ක්‍රෙස්ට් රස ගුණ සපිරි රටේම සුපිරි දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් දැන් සංජාන මෙහෙමයි ඒ ඒ එයා සංජානව කසාද බඳිනවා කියලා කිව්වෙත් සංජාන කියලා කියන්නේ හරි පොසිටිව් හිතන කෙනෙක්නේ එක දවසක් කිව්වේ මම ළමයි දෙන්න අරන් එයාට යන්න කියනවා කියලා මතකද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා වාට ගොඩක් හිතර අදිනවනේ ඒවා නෑ ඉතින් මම මේ වගේ පොසිටිව් දේවල් බලනවනේ නැද්ද මනෝජේ නැද්ද ඒ වගේ පොසිටිව් දේවල් බලන්න ඕනේ නැද්ද මම අපි ඇහුවා එයා නිකන් හරි මෙහෙම කිව්වොත් ඔයාට දැන් ළමයි දෙන්න මම ළමයි දෙන්න අරන් එයාට යන්න කියනවා බලන්න කොච්චර හොඳයිද කියලා මං මතකනේ අපි ප්‍රෝග්‍රෑම් එකේ ඒ වගේ එයා බලන්නේ නැති ඇත්තනේ අකෝ හරි හොඳයිනේ
මට එහෙම නිදහසකුත් තියෙනවා. ඕන්නම් යන්නත් පුළුවන්. නේද? බැඳීම් වලට උනත් ගෞරවයක් තියෙනවා. බැඳීම් වලට උනත් ගෞරවයක් තියෙනවා. සංජානා එක වාත කරන්නේ නැතුව පිටිපස්සෙන් ගිහිලා කුණුහරුපෙන් බැන බැන ඒවා මෙව කරන්න බෑ. නේද? මැසේජ් දදා. නේද? ඒව කරන්නේ නැතුව නේද? කුණුහරුපෙන් බැන බැන ඒවා මෙව කී කී එල්ලි එල්ලි යන්නේ නැතුව යන්න කියලා. අපි කියන්න ඕනේ ඒවාම කියනවා. ඇයි? හරි ලවුලන්නේ වා කියන්නේ. දැන් මං කියන්නේ එහෙම නැතුව එයා එහෙම කියන කොච්චර හොඳයි. දැයි කොල්ලට හිතුණා සංජාන ඕම රංගපපා ඉන්නකම සංජානගේ තව හොඳ යාළුවෙක් එනවා. තව නිලියා. ඒ නිලිය ගැන හිතෙනවා. නැද්ද? අපි හිතනවා ඒ නිලිය කසාද බඳ ගන්න ඕනි කියලා වගේ හිතෙනවා. ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා හොඳට ඒ සම්බන්ධතාවය යාට යනවා ඒක ගලව ගන්න බෙරනවා. මෙයාට කියලා යන්න පුළුවන් නෝන. එහෙම පුළුවන්ද? යනවා නම් ඕනලාක යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මම එයාට කියන්නේ මම ඔයාලා අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. ඒ යන කෙනෙක් ඉන්නා නම් නිකන් බලෙන් ළඟ තියන් ඉන්න ඕනේ. යනවනම් යන්න පුළුවන්. යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. බෑ. අන්න ඒකනේ කියන්නේ. කොච්චර හොඳයිද බලන්න. අන්නේ පොසිටිව් තින්කින් එකෙන් තමයි මෙයාගේ පොසිටිව් තින්කින් එක හින්දා තමයි මෙයාගේ හස්බන්ඩ් හරියන්නේ කවදා. බලන්න වාසනාව. වාසනාව. ඔය දැන් ඔයා මොනාද ගිනාවේ පවුලට කියලා ඇහුවා මොකද මුණවීර නේද? සර්නේම් එක. නිලමුණි සනි නිලමුණි පරම්පරාව ඇහුවාම දැන් සංජාන මොනවද ඔයා අපිට ගේන්නේ කියලා ඇහුවම ඔයා කියන්නේ මම මේ පවුලට ගේන්නේ වාසනාව කියන්නේ. ඔව් ඔයා කියන්නේ ඔය සුරබි දෙනක් කියන්නේ. සිතූ පැතූ සම්පත් දෙන. නැද්ද? සිරිකත ගැන්දලා කියන්නේ. ඔයා කියන්නේ ඔයා මම මේ මිටියට මං සංජාන කියලා නම තිබ්බට මම අංජුසාවක් කියන්නේ. බාලම්පූරියක් කියන්නේ අතගාල බලන්න කියන්නේ පිටේම. මේම බාලම්පූරිය එහෙමනේ නේද? නේද මල්ලී? බාලම්පූරි මේම අතගාවම එළඩින්ගේ පුදුම පහන. දිනා ඒ නෑ බං වාලම්පූරිත් එහෙමයි. ඔයා කියන්නේ කනට තියලා බලන්න කියන්නේ මගේ ඇතුලේ සස්දේ. අපි පිරාජ්. පිරාජ් මේ දවස්වල මොනවද කරන්නේ? මේ දවස්වල මේ මම කොන්සර්ට් දෙකක් ඕගනයිස් කරලා තිබ්බා මේ ගාල්ලි සහ මේ කොළඹවටම මේ ඩාන්සි නෑ මියුසික් කොන්සර්ට් දෙකක් බූම් කියලා කොන්සර්ට් එකකුයි ඒ කියන්නේ මම බූම් බූම් ඔය කියන්නේ ඉවෙන්ට් ඔව් ඉවෙන් මම ඕගනයිස් කරනවා බූම් 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 කොන්සර්ට් එක කියන්නේ අපේ මේ තරුණ කාලේ ඉන්න අපේ හිට් සිංගර්ස්ලත් එක්ක තමයි මේ කියන්නේ මම ටීන් කට්ටිය තමයි ඒක මෙවා කරේ ඉතින් මේ රටේ තියෙන පොඩ තත්ත්වයේ ඉඳ පොඩක් කල් දාන්න වුණා ඒක ඒ වැඩත් කරගෙන නාටි වැඩත් කරගෙන යනවා අපි පූර්ණගේ සින්දුවක් කාලේ ඊට ටික කතා කරමු ඕකේ මේ තමයි පූර්ණ සචින්ත වෙනවා රැයක් පාසා ඒ නිසා හඳ හඳා කඳුළු වැටෙනවා නෙතඟ රූරා වේදනා දුකමවා නුඹ නිසා සිත කීරි ගහනවා මානිවන කතාවෝ ආලහිතට මව දැනුනදු සිහින අතර මං සනේ සිනාව හදවත අතුරා දැනෙන හැඟෙන ඒ සිහින අතර දෝ සද පරතන තාරුකාව මගේ සිත නිවන සිතන පතන ඔබ මග හැර යයි
දෝ මතුරා සිතමා පැරෙන ලැබෙනා නොලැබෙන බව නෑ දන්නේ නෑ දුරින් නම් මිඳ ගන්නම් සිංදුව ගැන පොඩක් කියමුකෝ ඉස්සෙල්ලනේ. ආ මේ ගීතය ඇත්තම ත්‍රිවිධනොස්සේ විකාශය වන ඒ හීනේ. ඒ හීනේ කියන අපේ කතාවේ. අයියනේ අපි දැන් බලන්නේ පේශල. ආ මේ අර ඒ හීනේ. ඒ හීනේ. අර අලුත් ගැල්ලා මේ. ආ මං ඒක තමයි බැලුවේ මං හැමදාම බලන. අයියෝ මම මේ වෙන කල්පනාවක නීතියේ. කනේ. ඒකනේ ඒ හීනේනේ. ඒ හීනේ. බ්‍රෝ අම්මදාම් බලලා නිදියන නාට්‍යයක්නේ නැද්ද? ඔව් මං හැමදාම මේ නාට්‍ය බලලා නිදියන්නේ නැද්ද? ඔයත් එහෙමනේ. ආත් එහෙමයි. ඉතින් ප්‍රශ්නයක් අහන්නේ නාට්‍ය ඒකේ තෙල් නාට්‍යයේ අන්තර්ගත ගීතයක්. අස්සනයි නියමයි. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සංගීතය නිමේෂ් කුලසිංහ පද රචනයේ ශහන් ගල හිටියා ඒ දෙන්නගේ. ඉතින් මරු මොනාද අලුත් වැඩ මේ දවස්වල මුකුත් නැහැ. ඉතින් මේ සතියක් විතර ඇති මේ ගීතය රිලීස් කරලා ඉතින් ඒක තමයි අලුතෙන්ම කරපු වැඩේ මේ ගීතයත් එක්ක පූර්ණ මේ මිනිස්සු මන්දර රට්ටෝ කියන කතාව මේවා මේ ඔය ටෙලිනාට්‍ය ගීත චිත්‍රපට ගීත එහෙම පිට කාටවත් කියන්න දෙන්නේ නැහැ පූර්ණම කියනවා කියලා කියනවා. ඒ කියන්නේ ඔය මල්පි පෙන කාලේ ඊට පස්සේ රාවණා අය වගේ නාට්‍යවල ඉඳන් මා වෙලා වලාකුළු ඒ විදිහ අම්මා මල් කි කිව්වේ නැහැ මල්පි පෙන කාලේ කියන්නේ මෙහෙමයි. දැන් හැම ඕනම දෙයක් තියෙනවනේ මේ මාදව ඒ තැන අල්ලගත්තට පස්සේ ආයි ඉතින් වෙන කෙනෙකුට හෑන්ඩ් ඕවර් කරන්නේ හරීම අඩුවෙන්. තමන් ඒක එහෙම තමයි. ටික කාලේ පූර්ණ මොනවා වුණා ටික කාලයක් හරි ඒක අල්ලගෙන ඉන්න එපැයි ඒ ටෙලිඩ්‍රාම මාෆියාවනේ ඔය කියන්නේ. නෑ නෑ මේ පූර්ණගේ වොයිස් එක ඒ සිනමාවට හරි ලස්සනට ගැලපෙනවා. නෑ දැන් ඔයා ඕක හොඳටම උදාහරණයට ගන්නකො ඩාන්සින් පැත්තෙන්. ඔව් අපේ මිස්ටර් වික්‍රමසිංහ කිසිම විදියකින් ඒ කිසිම අර නිකන් අහසින් වැටෙන එක ඔයාල වතුරු බින්දුවක්වත් මූදට යන්න නොදී වගේ එක ඉවෙන්ට් එකක්වත් වෙන කාටවත් යන්න දෙන්නේ නැතුව ගානට මේ බැලන්ස් කරනවනේ ඔක්කොම. දන්නවද? එහෙම තියෙනවනේ. දන්නවා. එහෙම තියෙනවනේ අපි මිස් වික්‍රමසිංහ දන්නවනේ. ඒ වගේ තමයි පූර්ණ. පූර්ණත් එහෙමයි. කිසිම විදියෙන් කාටවත් යන්න දෙන්නේ නැහැ. මේ වගේ රීමේක් එකක් තියෙනනේ. මගේ ඔව්. පොඩ කියන්න බෑ. ඉගෙන කලින් කරපු ගීතය නෑ රීමේක් එක නොසලෙන්න එක කරන්නේද? පොඩි කැලක් කියමුද? වහලා තියෙනවනේ සින්දුව. නොසලෙන්න කඳුරක් දැසි. පන්න සින්දුව. නොසලෙන්න කඳුලක් දැසින් ඔබ මා කෙරේ. නොසලෙන්න කඳුලක් දැසින් ඔබ මා කෙරේ. රිදවන්න සමදා හඬනා හද මේ වගේ. නොසැලෙන්න කඳුලක් තැසින් ඔබ මා කෙරේ. මේ ඇවිලා 90 දශකයේ ආපු සින්දු නැද්ද? මුල් ගායනේ කියන්නේ යොහන් අර්ජුන මහත්මයාගේ රීමේක් එකක් කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඉතින් අවසර ගත්තා. එලා කොල්ලේ රීමේක් කළා රොමය කළා දැන් කවද්ද ඔයා රීමේක් වෙන්නේ? ඒ කියන්නේ බැන්දද? ඔව් බැන්දා. නෑ. ඔව් ඇත්තටම දැන් මේ මම චැම්පියන් ස්ටාර්ස් අපේ මේ පේශලයිත් එක්ක මට බේරෙන්න බැරිම වුණා.
හැමදාම බැන්දාද 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 කියලා ආපු ඉඳදී මොන්න බැන් බැන්දා බැන්දා බැන්දගෙන විවාහ ගියස ගත්තා ඒකේ ඔයා කියන්නද බැන්දි බැන්දා කියලා මෙහෙමයි ඔයාර පොතේ ලිව්වද ඔව් එහෙනම් බැන්දා 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 ඕ නෑ ඒ හැමදාම ආනින්ද බැඳලා වගේ ඒකට වැටසරාන එන්න ඕනින්දම බැන්දා වුණා ඔයාට එතකොට එයා කියන්නේ වයිෆ්ට ආදරේට අර මේ නෙමෙයි එහෙම නෙමෙයි එහෙම නෙමෙයි කොයිද රින්ග් එක දාන්නවද නෑ රින්ග් එක අදනා ඔල්ලා රින් ගලවලා තිබ්බද මේ කාලේ මෙයා ඉන්නේ ට්‍රේන් එකේ නේ හදු ගද රින් එක ඇත්තට මෙයා මෙයා දැන් මේ 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 චේන් එක මෙයා දැන් මේ චේන් චේම් පොටක් තියෙනවනේ ඔව් මෙයා ඉන්නේ ට්‍රේනේ රුණු කුමාරි ඔය මාලකඩ දෙවුගේ ඉන්නවනේ රුණු කුමාරිගේ මේ දවසල තෙලුත් නෑ ඒකින් ඉතින් ඔව් මෙයා කෝච්චියෙන් එන්නේත් bro කෝච්චියෙම එනවනේ දැන් රුණු නේද රුණු කුමාරිගේ මාලකඩ දෙවුගේ ඉන්නවා දන්නවනේ අම්බෝ මාලකඩ දෙවුන් දන්නවනේ ඉතින් ඒ වගේ ඒ චේන් කඩනේ උන් එක අතරම්මයි හොයන්නේ ඒගොල්ලෝ මේ බෑ ඊට මොමුන් මේ කොල්ලා මොනා වුණත් අර මේ බලාගෙන ඉන්නකොට පොඩි මෙහෙම නින්දකුත් යනවනේ මුද්දකුත් ගලව ගත්තොත් එහෙම චේන් කඩනේ උන් නැද්ද ඒ නිසා පරිස්සම් කරගන්න එපැයි ඔය රත්තරන් හොරු කොච්චර ඉන්නවද ඉතින් ඒ නිසා කොල්ලා මොකද කරන්නේ ඒව දාලා අර පහේ කාසි වලින් හදන එකක් දාගෙන ඉන්නේ ඉතින් කොහොමද වයිෆ් මොකද කියන්නේ ඉතින් ඌර්ණ ඔයාගේ අර සින්දුවක් ගත්ටි බබා ආ ඔ ඔය මොකවාර ගෙදරදී මොකක්ද කියන්නේ යා පූද නෑ නෑ එන ආ යා ඉතින් එක එක පේස් කියන්නේ පූ කියලා නේ ආ පේස් ගෙදර කතා කරන්නේ නෑ එන මම කියන්නේ පූස් මොකද ඔගේ මමද මම කියන්නේ මම ඒයි ඕ මේ ඒ ඒයි ඒ වගේ බබා බබා කියන්නේ ඔයා නෑ කියනවා කියනවා එක එක ඒවා කියනවා කියක මට ඉවලට කඩරෙන්නේ මොකද නම ඒක කිව්වා. ඒ කියන්නේ පානේ උනා. ඇයි? හා? ඇයි? ඒ කියන්නේ ඉතින් අම්මලගේ කාලේ නේ. සුදු වෙනික කියන්නේ. දැන් අම්මලගේ කාලේ එහෙම නෙමෙයි ඉතින් අපිට ඉවලට නම මොකද්ද කඩරෙන්නේ ඒක කිව්වා. මොකද්ද මෙයා කියන්නේ? චූටියම්මි. සුදු අම්මි. ඔයා මොකද කියන්නේ? මෙයා දැන් මෙයා මේ චූටියම්මි. හවු සජිනී. මෙයා මොකද කියන්නේ ආමු? ඔයාට මොකක් කියලාද කතා කරන්නේ යා? හා? කූ කියන්නේ. බබා එහෙමදී අර වතන කියන්නේ මෙහෙමයි වැදගත් දෙයක් කතා කරන්නේ නෑ නෑ මං කියන්නේ මහත්මයාණනි තේ සාදාණිව කළ ඇති බැවි ඒ පාණය කර කිස්බදුන සෝදා දැල්වීමට දැත් කරන්න එහෙමද තරණ ෆිල්ම් වල නේ එහෙමද කියන්නේ මං හිතුවා වැදගත් දෙයක් මහත්මයා ආයි වයිෆ් එරවලු දොර ගාවට එනවා කාමරේට එන්නේ නැහැ සතියේ මෙයාගේ වයිෆ් එන්නේ නැහැ උදේ නැගිට ගමන් දැන් මෙයා හරිද වයිෆ් ටික ගලාවා මාත්මයාණනි ඔබට තේ සාදා ඇති බැවි එම තේ එක පානය කර කෝපය මාහට ලබා දෙන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ඉන්පසු ඔබ දත් මැද නහ වහගෙන ඇඳුම් මැද මූණකට සෝදාගෙන වැඩට යන්න සූදානමින් එළියට එනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ස්තුතියි ඊපස්සේ ඔන්න වොෂ්රූම් එකට ගිහිල්ලා හරි මාත්මයාණනි ඔබගේ තුවාය මාගේ අතේ ඇත කරුණාකර දොර ඇර මාගේ අතින් තුවාය ලබා ගන්න බලන්න එහෙම වැදගත් ඔය බලන්න සංජාන අන්නේම ඊට පස්සේ තුවාය මහත්මයාණනි ඔබගේ තුවාය බිම වැටි ඇති බැවින් කරුණාකර නිරුවත වසා ගන්න තුවාය උස්ස ගන්න මෙයා කොහොමද කතා කරන්නේ ඔයා කොහොමද කතා කරන්නේ වැදගත් ඉදිරිය නැත්තම් ඒ කියන්නේ දැන් පව් වයිෆ් කතා කරන විදිහට අපි දැනගත්ත වැදගත් ඉදියට ඔයා කොහොමද කතා කරන්නේ වයිෆ්ට මොකක්ද කියන්නේ මම ඒ කියන්නේ ප්‍රිය භාර්යාවනි මේක කියන්නේ ස්ටේසවත් ඈ එමු දුම්රිය නවත්තන්නේ ගම්පහ වේ යංගුඩ ඒ වගේ නේද දැ යකෝ ස්ටේසවත් නැත්තා ගියද්ද මේ මොනවද ඔයා කොහොමද කතා කරන්නේ සාමාන්‍ය ඉදිරිය තමා ඒ කියන්නේ ප්‍රිය භාර්යාවනි නේද ඒ වගේ මාද ඇනුගලි එම පරිප්පුවද බෙරි කර උයා ඇති බැවින් ඇට කොහෙදයි බාසෝ යන්නේ මේ හා සාමාන්‍ය ආදරවන්තයින් සමියා සාපි මේ කොහොමද ඉතින් කොහොමද කියලා අහන්න ටිකක් තියෙනවනේ මාත මොනවද කියන්න බං ආදරයට ඔයා කියන්නේ ඔයා එයා කියන එක නෙමෙයි ඔයා කියන එක අපි අහන්නේ ආදරයට බං කියන්නේ ඕයි මේ එහෙම ආදරයට මං කියන්නේ මේ පිස්සු එක එක නේ එක සමාරියුන් ඉන්නවා ආදරයට කුණු වarpෙන් කතා කරන්නේ එහෙම තියනවා එහෙම තියනවා නෑ නෑ ඒක කියන්නේ එහෙම ෆිට් එකේ හේරද්ද ඈ එහෙම කතා කරන්නේ ඈ කියලා ඉතුරු එක දාගන්න ඕනේ එහෙම අයියෝ මෙච්චර මේ උත්සාහ කරනවා කියන වචන ඔයා ඔයා කතා කරුවි ඒකෙන් මම කොල්ලා වුණා වුණත් ආ කුණුවේම පීදන්න මෙතන මොනක් තියනවා
ඉතින් ස්වීටි කියලා කියනවා ස්වීටි ඕ මාට උඩ යන්න ඒ කියන්නේ ස්වීටි වාට ස්වීටිද කියන්නේ ස්වීටි ඊට පස්සේ කලු නොටි කෙල්ල ස්වීටි වැනික මාගේ ඉතවා ස්වීටි ස්වීටි කියලා ඊට පස්සේ මමත් ඉතින් බන්ටි කියනවා ඔයා නෑ එන වා මොකද කියන්නේ මොකද කියන්නේ මැනික කියලා කියනවා මැන්නේක මැනික මොනවා වුණත් ඒක තමයි ඒක ඒක ඒකේ පොඩි ආදරණීය බවක් තියෙනවා ඊට පස්සේ ඒක තමයි ඒ දෙක කියලා. ඔව්. අරයා කියන ස්වීටි එන්න ස්වීටි තේ බොන්න. ඔව්. හැබැයි මේ ඒ ස්වීටි කියන එක ම පොඩ වෙනස් කරගමු. නේද? නේද? මට මොකක්ද කියන්නේ? පොඩි වෙන මොකක් හරි සීන් එකක්. නෑ අර අර හැබැයි අරක මං ඊට වැඩිය ෆනි ආදරණීය මම ආත්මය ආදරණීය. ඒක මාර සොමි. උඹ කියන වගේ. ඒකේ ටෝන් එකත් එන්න ඕනේ. ඒ ටෝන් එක එන්න ඕනේ. දැන් වයිෆ් මොනා කරන්නේ මම කියන්නේ ඔයා අපි පූර්ණික අක්කට ඒක පොඩ්ඩක් try කරලා බලන්නකෝ අපේ මොකදමෝ ගෙදර බබෝ ඉවි ඕවා තමයි මම ගෙදර ඕවා තමයි කරන්නේ ඔව් ඉතින් ඔය ගෙදර කරන ටික තමයි මෙතන ඇවිල්ලා කරන්නේ හරිද ඔයා දැන් බේව කරන්න ඔයා එයා මොනා කරන කෙනෙක්ද එයා ඉගෙන ගන්න මින් ඉගෙන ගන්න තාම ශිෂ්‍යාව ශිෂ්‍යාව ඔව් ඇයි මල්ලියෙම ශිෂ්‍යභාවය අවශ්‍ය කළා ඔයා ඒ ළමයාගේ ඒ ළමයාගේ උසස් අධ්‍යාපන කටයුතු නම් මොකද ළමයාගේ එහෙම එහෙම හොඳ නැහැ නේද ළමයා ඒ කියන්නේ මේ වෙන රටක ඉන්න ගමන් ඒක නගරීමේ කටයුතු කරගෙන යනවා. එයාගේ නම මොකක්ද? ඉන්න ගමන් ඉගෙන ආයා වෙන රටක දින්නේ. අයියෝ පව් මචං අපි මෙච්චර වෙලා කියලා දින්. කිව්වේ නෑනේ මම හිතුවා අර අයියෝ ඒකෙල්ල පිට රටක ඉගෙන ගන්න ගමන් මේ කොල්ල බඳලා මේ කොල්ල. ඒකයි ස්වීටි කියන්නේ. ආ එම වේලාසන මල්ලි මෙහෙමයි අපිට ස්ක්‍රිප්ට් එක දෙනකොට ඔයා කියනකොට වේලාසන කියන්න ඕනේ. ඩාටගේ මොකක්ද අරම මේ ටික වේලාසන තක් ගාලා තොරෙන් ලයිට් දාපු ගමන් පෙන්වන්න ඕනේ. මේක එහෙම නෙවෙයි පස්සේනේ දැන් දන්නේ අපරාධිනේ අර කෙල්ල දැන් කොහොමද කියන්නේ ඒක යාළුවාට මහත්මයානේ නිකන් කරා පුරුද මැඩෝනා නමකද සප්නා සප්නා අට ඉන්දියාවේ ගෙල්ල සිහිනයක් වගේ නිකන් නියමයි නියමයි කොයිද රට ඉන්න ඉතලි පනම් බ්‍රෝ පනම් හෙට වෙලා පොලිගල පොලිගල නේද පොලිගල කුජීත වෙන්න තු පනහන් සංජානට ඕනම් තිබන්නේ ලංකාවේ ඕන තරම් දැන් රත්නපුරේ පැත්තට ගියෝ සංජානට මැනික් බිස්නස් කරන හොඳ මිලියන පතියෙ බදින්නදී ඇයි සංජාන අර විදියට කරේ තවත් දුර හිතලා සංජාන දැනගත්ත මේ නාගි සෙට් එකත් එක මේ වැඩේ කරගන්න හම්බු වෙන්නේ අපි තවත් වලපල්ලට කියලා සංජාන බරෝ ටික් ගාලා PR එක දාගන්න පුළුවන් දැන් හරි ඒ වගේ තමයි පූර්ණත් ඕමීඩියට නේ අපි තමයි බොරලැස් ගමුවටයි මාර්ගගමටයි සුරලවතුරටයි මේ ඕනේ නේද? ඔයා පළවත්තනේ? ඔයා බයෙන් එපා සචිනී. ඊටුට අපිම දුරදි ගිහිතලා නැහැ නේ බලන් ගියාම. දැන් මේ පුරලයිම සෑහෙන ඉතලනේ කරලා තියෙන ඔක්කොම. මාද වුණා කියලාද වයිෆ්ට කතා කරේ? මම කතා කරන්නේ බබා. බබා. ආ. ඔයා කතා කරන්නේ? මං ඉතින් ඒකේ කියව මචං. ඒ බබා. ජීගි බබා. වැඩක් කරගන්න ඕන ලාට මැනික. නෝමල් ලාට බබා. ඔයා? මං බබා. ඔයානේ. කොම බබාලනේ බබලයි කරන්නේ ලොකු වැඩිහිටිය කවුද ඉන්නේ ඔය ගෙදරත් ඉන්නවනේ දැන් බබා හවුද අපේ පොඩි උන් බබාලා නෑ ඔය අක්කටත් කියන බබා කිව්වේ බබා බබා නෙමෙයි මං හිටපොක එක එක තංග තබු කුතු ඔයගේ නමුත් තියෙනවා අපි පූර්ණියක් කයි කාලෙන්න අපි කියලා එන්න අපි ශිෂ්‍යල මොනා කියලාද යාර කතා කරන්න කියලා මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් විරාජ් ඔයා කොහමද ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කරන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බ්‍රෝ නෑ කියන්න එපා පොඩි රිසර්ට් එකක් මොනක් තියෙනවා නැද්ද මට නැති තාම හොයනෝ මල්ලි මේ බොරු කියන්නේ බාබා මේ සංජානපුර අනුරාධපුර කියලා කිව්වම සංජාන දන්නවා හරි සංජාන මෙච්චරයි නෑ නෑ වමුකුත් කියන්න එපා නෑ 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 වමුකුත් කියන්න එපා මෙහෙමද මෙහෙමද කියන්න ඔයා හිතට එකගව මෙහෙමයි දැන් අපි ඒක මෙහෙම කරමු දැන් ඔයා කියන්න ඔයා ඇවිල්ලා හිතට එකඟව ඔයා ඇත්තටම මේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට තියෙන ආදරයට නෝවා ඒ විවාහය කරගත්ත අවංකවම ඒක හදවතට හදවතට දැනෙච්ච ඉඳනේ ඔව් එතකොට ඔයා ඒකේ නාමෙන් හරියට හදවතට දැනෙන නාමෙන් මෙයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නැද්ද කියන්නේ ඒක ඒ කෙල්ලට කරන ඔයා ගෞරවය ගෞරවයක් වාද යාළුවෙක් ඉදිරියට ඔයා යාළුවෙක් ඉදිරියට නැත්තම් ඊළමයා හිතනවා අර ගෑණි මාව දැනගෙනත් නැහැ කිව්වනේ නෑ මම පර්සනලි ඇත්තටම දන්නේ නැහැ ඒනට මන් දැකලා තියෙනවා WhatsApp status වල අනවන ඒක දාලා මෙයා දාලා තියෙනවා යාළු දාන්න ඉස්සර වෙන්නේ නැති හා යාළුන්ගෙත් දානවනේ අපි ගෑනු යාළුවන්ගේ කවදාවත් දාලා නැහැ නේ බ්‍රෝ
මේ කොතනේ පිහදන්නේ කාක්කික් කරා කළා ඉතින් ඉතින් කියන්න බ්‍රෝ ඔයා කියන්නේ එහෙම අඹරෙන්න එපා මල්ලි රජ රට කොල්ලෝ කියලා කියන්නේ වැව්බැඳි රාජ්‍ය වැව්බැඳි රාජ්‍යේ දීමිටි 50 කියලා කියන්නේ වදන්නෝනේ වැඩක් නැහැ කවදාවත් අඹරෙන්නේ ඒ කියන්නේ කොහොමද ගර්ල් ෆ්‍රෙන්ඩ් මොකද කොහොමද හොඳින් ඉන්නව නැහැ ඉතින් තාම හොයන අතර ඇයි මල්ලි මල්ලි එහෙම හොයනවා කියලා කියන්නේ ඔය වයසට ඔයාට වයස කීයද අව 23 නේ අයියෝ 23 නා ඔවා කියන මාදව පටන් ගත්තේ සීන් එක 17 දී වගේ 17 වගේ 23 විතර වෙනකොට මාදව බඳින සීන් එකට ඇවිල්ලාම ගොඩක් කියනවා අපිත් 17 වගේ පටන් ගත්ත දැන් වෙනකොට නෑ දැන් නෑ දැන් නෑ මේ කාලේ නෑ මේ කාලේ නෑ බුරු කියන්නේ අයිය අර අර කරන්නේ වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලාට කොහොමද කතා කරේ ඕ එහෙම නෑ නම්ම කියලා තමයි කතා කරේ පියුමි පියුමි බෝරින් නෑනේ නේ ඇයි ඕ ඉතින් නෑ නෑ මේමයි ඉතින් ඒ වෙලාවට කතා කරා අපි දැන් තරහ ගියාම තමයි නම කියන්නේ නම කියන්නේ ඕයි නෑ ඒ නමද තරහියා ඔයි ඒ නම මාදව නමකට කතා කරන්නේ ඔයි කියලා ගෑණි නෙමෙයි ගෑණි නන්ද ඒ කියන්නේ වාට තියෙන රෙස්පෙක්ට් එක ඊතර හිතන්න දැන් මම වාට කතා මං මට තරහ ගියොත් මං වාට සචිනි ඔයි කියන්නේ මේ සචිනි මේ කියලා ඒකත් ඔයාගේ නමනේ නම කියන්නේ එහෙමනේ කියන්නේ මාදව ඔයි නෑ ඒ අපේ ඔයි කියන්නේ ඔයි ඔයි ඒක ගන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙන්නේ තාම නෑ හිටියා දැන් නෑ කොල්ලා මෙහෙමයි සංජානත් මේකට ඇවිල්ලා එයා බලාපොරොත්තු වෙන බොයෆ්‍රෙන්ඩ්ස් ක්වොලිටීස් කියලා තමයි මේ බොයෆ්‍රෙන්ඩ් හොයාගත්තේ. ඔයත් දැන් කියන්න අපිට. ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේද? යන්න ලබන්නේ ක්වොලිටීස් පහක්. ක්වොලිටීස් පහක්. මෙහෙමයි ඉතින් මුලින්ම සාමාන්‍ය ඉගෙනගත්ත කෙනෙක් වෙන්න ඕනේ නැත්තම්. ඒ කියන්නේ එයා ඔයා ඒකේ බලාපොරොත්තු වෙන්නේ මොකද ඉගෙනගත්ත කෙනෙක් ඉගෙනගත්ත කෙනෙක් කියන්නේ ඇත්තටම මේ කාලය තුල මොකක් හරි ඒ කියන්නේ හොඳ ජොබ් එකක් කරන කෙනෙක්. ඒ කියන්නේ මේ වගේ තී 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 බං ගෑණිගේ ජීවත් වෙන්න. නෑ මේමයි එක් එක්කෙනෙක් එක්කෙනෙක් තී 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 ඊළඟට කියන්න දෙන්න. ආ ඊට පස්සේ මේමයි කියන්නේ අද දැන් මේකේ දැන් එක්කෙනෙක් විතර මොකද එක්කෙනෙක් බිසි වෙලා අනිත් එක්කෙනා ගෙදරට වෙලා ඉද්දි අත ප්‍රශ්න වැඩි මම දගෙන ඉදිරියට කෙනෙක් ඉතතට ආර්ථිකයේ යනු අපිට ඒක ආර්ථිකයේ හම්බකල ඉන්න අමාරුයි නෑ මං කියන්නේ නෙමෙයි එක්කෙනෙක් බිසි දැන් මම දගෙන ඉදිරියට දැන් මගේ යාළුවෝන්ගේ දගෙන ඉදිරියට සාමාන්‍ය කෙල්ල ගෙදරට වෙලා කොල්ල වැඩට යනවා නම් සෑහෙන ප්‍රශ්න ගොඩක් මොකක් හරි විශ්වාස විශ්වාසයේ ප්‍රශ්න ටිකක් ඇති වෙනවා ජී ජී ඊළඟට මං කියන්නේ සාමාන්‍ය බිසි වුණාම ඊට පස්සේ කොල්ලට පොඩි නිදහසක් ලැබෙනවා වාගෙන වැඩට යන කෙල්ලෙක් දැන් වාගෙන වැඩට යන කෙල්ලෙක් මෙයා කෙල්ලව වැඩට යවන්න මුට නිදහස ගන්න නිදහසේ ඒ කියන්නේ ඔයා ගෙදරට වෙලා ඉන්න නේ නේ ඊට පස්සේ එමන නෑ ඔයා කියන්නේ දෙපැත්තම දෙන්න වැඩ කරනවා නම් ආර්ථිකය බැලන්ස් කරගන්න පුළුවන් බැලන්ස් කරගන්න පුළුවන් එතකොට මේ සංචිත ගෙදර සංචිත පරිස්සමෙන් තියාගන්න ඔයාට ඕනේ නෑ මෙයාට ඕනේ නෑ 100ට 100ක්ම කෙල්ල මෙයා දිහා බලාගෙන ඉන්නවට අනිවාර්යයෙන් මෙයා මතම ඩිපෙන්ඩ් වෙනවට ඉන්න පොඩක් දෙවනි එක ඒ කියන්නේ මගේ වැඩවලට සපෝටිව් කෙනෙක් ඉන්න වෙන මොකද නැත්තම් ඇක් කරපුවා ඒ ගෑණි බං රස්සාවට යනවායි වාගේ වැඩවලට සපෝට් කරනවා සපෝටිව් කියන්නේ නෙමෙයි මගේ තින්කින් පැත්තේ රෙදි හොදනවායි කියන්නේ නැද්ද ලිඳෙන් වතුර ගේනවායි අරවයි මේ ඔක්කොම කරන්නයි මං කියන්නේ හිතන විදිහ අන්ඩර්ස්ටෑන්ඩින් ආ හිතන විදිහෙන් කියන්නේ දැන් හිතන්නකෝ දැන් දැන් පේෂල් අයියා දැන් ඔන්න දැන් ගිහිල්ලා කාත් එක්ක හරි ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී පූර්ණිකක් ඔයාව විශ්වාස කරොත් අවුල් නේද ඔව් ටීවී එකේ මේමනේ මල්ලිට ගොඩක් ට්‍රස්ට් ඉෂුස් තිබිලා තිනවා නේද කාලේ තියෙනවා ඊට පස්සේ හරි දෙක හරි ඔව් දෙවෙනි ඊට පස්සේ තුන්වෙනි එක මේ සාමාන්‍ය කියන්නේ හැම දෙයක්ම මොකක් හරි දෙයක් කියපුවම එකපාරින් තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ එයාගේ ඩේටා ටක් ගාලා යන්න ඕනේ එයාගේ සොෆ්ට්වෙයාර් එක අලුත් වෙලා හැම වෙලේම තියෙන්න ඕනේ හොඳට කොමන් සෙන්ස් තියෙනවා කියපු ගමන් ටක් ගාලා තේරෙන්න නෑ එහෙම නෙමෙයි කියපු ගමන් නේද ඔයා ගිහිල්ලා ඉවරලා පිත්තල පානක් පේන රත්තරන්කොත් ආ රත්තරන් කියන්නේ මං කියන්නේ අපි කියන ඇත්තද ඇත්ත ඇති සැටින් දෙකින් තියෙනවා අම්මා මල්ලි ඔයා ඇවිල්ලා ඔයා කෙලි ඔයා කම්පියුටරයක් බදින්න මල්ලි ඩේටා දැම්ම ගමන් ඒකේ නොටි දැට් ඉස් ත්‍රෝ ඊරසේ හතර ලුක් වයිස් කොහමද ඔයා බලාපොරොත්තු වෙන්නේ මෙහෙමයි ගොඩක් කොට වෙන්නේ නැති ගොඩක් ඒ කියන්නේ මට වඩා උස වෙන්නේ නැති මං මට හා සමාන කෙනෙක් මූණකට ෂේප් සංජාන වගේ සෙට් වෙන්නේ නැහැ ඒ වගේ මූණකට හාය බා බුත් කියලා වේද සංජාන වාර කිව්වොත් ඊට පස්සේ යාගෙනුත් මෙහෙ රිප්ලයි එකක් එනවා ඔව් ඒක හරි නෑනේ මෙයා බයයි සංජාන මෙයාගෙන කියයි කියලා අන්තිමෙක් අන්තිමෙක ඉතින් මේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නද ඒ කියන්නේ එයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්නද ඔව් ඒක ඊ බලලා ඉපැ අනිත් ඔක්කොම බලන්න නේද ජීවත් වෙන්න පුළුවන් වේ පුළුවන් බැරිද කියලා කොහොමද තීරණය කරන්නේ රැල්ලක් යනවා මාස හයක් විතර අර ඔක්කොම දිනවල ජීවත් වෙන්න පුළුවන් ලිවින් ටුගේද ඉඳලා බලනවා ඉඳලා බලනවා අපි අම්මා කොල්ලා නම්
කිසි කාරදරයක් නැහැ. කොල්ල කොයිද කිවල්? කොල්ල පානදුරේ. පානදුරේ කොල්ලා ගියා පානදුරේ වෙලාව කොල්ලු සෙට් එකත් එක බීච් එකට. හරිද? ගිහිල්ලා වොම සෙට්ලා කරලා නාලා කරලා එනකොට දැක්කා ගෑන් ළමෙන් මෙයාගේ දැක්කා ගෙලිම මොකද කරේ? ඇව්වා නංගි මොකද කියන්නේ? අර කෙල්ල ඇව්ව මොනා කියන්නද බා ගෙදර යනවා කියලා. මෙයාට ආසී තුනයි ගෑන්ස්ටර් සීන් එකට. ආසී තුන ඉස්සුවා. නැද්ද? එහෙම නැහැ. ඉස්සුවේ නැද්ද? නෑ නෑ. කද්ද බෝ උස්සන්නේ බෑ. බැන්දනේ. නියමයි. දැන් කොහොමද ඉතින් ගෙදර ෂේප් එක යනවා? ඔව් දැන් ෂේප් එක යනවා ඉතින් මේ දවස්වල. මොකද්ද? මේ දවස්වල ඉතින් පොඩ්ඩක් මේ කාලෙම ටිකක් ඉර වෙලා තිබ්බා ඉතින් ක්ලාස් එක මේව දැන් ආපහු ඉතින් මොව් මල්ලි හැමෝටම මේ දවස්වල දන්නේ නැද්ද? ඕවා ගණන් ගන්න එපා අපි මොනාරි ගේමක් ගහමු. අපි dance එකක් බලමුද කොල්ලා? බලමු අද ටීම් එක ඇවිල්ලා ඉන්නව නේද අය? ඔව් ටීම් එක ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක පොඩ්ඩක් dance කරමු. මේ තමයි Royal Warriors. මේ පොඩක් හැපැතර එන්න බබාලා ඔගොල්ලෝ තැන් කොදන්න නැත්නම් ඔගොල්ලෝ පේන්නේ කොහෙද මේ කට්ටිය? මෑ මෙතන ඉන්න ගොඩක් කට්ටිය. අර කෙරෝලිම නම් කතා කරමු. එයාගේ නම? එයා නිත්‍යා. මේ මගේ නංගි ඩයනා. මගේ නංගි. එතකොට මේ මදූප, මේ සුමීර, මේ අනූප, මෙයා මගේ වයිෆ්. මේ වයිෆ්ද? ඔව්. අම්මා අපිට කිව්වේවත් නැහැ නේ වයිෆ් ඇවිල්ලා ඉන්නවා කියලා. වයිෆ් කියන නම කියන්න. මෙයා සංජී.
මේ අනූප. අනේ රංජි. ඔව් රංජි. වයිෆ්ගේ නම කියන්නේ කියලා කිව්වේ. මෙයා රංජි, මෙයා රංජි ආයි කියනවා. ඉතින් දැන් මෙයා හොඳයි. ඒ කියන්නේ දැන් ඩාන්සර්ස්ලම දෙන්නේ කියලා කියන්නේ නේද මරුනේ? නේද? කොහොමද වයිෆ් හොඳයිද? ළඟ ඉන්න ඉඳ කියන්න එපා. ඔය ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අපි මේම විසඳලා දෙමු. එමනෝජ හරි නෑනේ. පේෂල් දේව පුළුවන් ගොඩා. එයා දැන් ෆාමසි එක වැඩ කරනවා. ඊට අමතරව නිවාඩු පාඩුවේ මගේ වැඩවලටත් සපෝට් එක දෙනවා. ඊට අමතරව ඩාන්සින් වැඩවලට ප්‍රධානව මට ගොඩා උදව් කරන කට්ටිය තමයි මේ ඉන්නේ. ඔව්. ගෝලියෝ සෙට් එක. ඔව් ගෝලියෝ ටික. නියමයි නියමයි නියමයි. මේ ඔක්කොම ගෙවල් ළඟ ඒ පැත්තේද? ඔව් ඔක්කොම පාන්දුරේ කළුතර ඔයවට. නියමයි. පේෂලේ ඒ ප්‍රශ්නේම වයිෆ් කෙනුත් අහන්නව දැන් මොකද කියලා. මෙයාව කොහොමද කියලා අහන්න. ඔ මෙයා කොහෙද වට කොහොමද හම්බුනේ සංජි? බෙහෙත් ගන්න ගිහිල්ලා. ඩාන්සින් ක්ලාස් එකේ. වයි ඉගෙන ගන්න ගිහිල්ලා. දැන් බෙහෙත් දෙන්නේ නට නටලු. අරෙ මේම අපිත් ක්ලාස් කර අපිට එකක්වත් ඕම වුණේ නැහැ. ආ? දැන් එකක පාටම ඉතින් හම්බුණා. ලේසි. ඔව් ඉතින් මේ. ඔව්ලු. හම්බුණා ඉස්සවලු. කොන්නේ බ්‍රෝ. බැඳලානේ නැද්ද? කුණු ගෑවිලා අපේ මේකා කිව්වෙතර. ඉතින් ෂේප්. ෂේප් ඉතින් ඇත්තරම මම ඩාන්සින් වැඩ කරන් යනවා. ඒකට නංගිව තියාගෙන ඉන්න ඔය පැත්තට. ඉතින් මම මෙයාට කියලා තියෙන්නේ ඉතින් මේ පැත්ත ඒ කියන්නේ ඔයාගේම නංගි ඩාන්සින් ක්ලාස් පැත්තට. ක්ලාස් කරන පැත්තට මේක උදව් කරනවා. ඉතින් මෙයාට පොඩ්ඩක් දැන් මේ කාලෙන් තේරුම් ගත්තානේ මේකම ස්ථීර කරගෙන යන්න ටිකක් අමාරුයි. ඉතින් ඉදිරියේදී පොඩ්ඩක් සපෝට් එකක් තියෙනවා මේ පැත්තෙනු. මරු මරු මරු. ඒක හොඳයි. ඒක මොනා හරි කරලා ජීවත් වෙන ගම කලාවත් කරන්න කලාව කරන්න ජීවත් වෙලා ඉන්න බෑ බ්‍රෝ නැද්ද? කොහොමද ඉතින් මේ කොහෙද කොහේ කොහෙද ක්ලාස් කරන්නේ? දැන්ට කරනවා කළුතර කරනවා පානදුරේ මහරගම අතුරුගිරිය. ඒ ටිකේ කරගෙන යනවා. මරු මරු මරු. නේද? ඔයා කොහොමද කන්ටැක්ට් කරගන්නව නම් ක්ලාස් එකට? මාව කන්ටැක්ට් කරගන්නවා මගේ ෆෝන් නම්බර් එක. 077 44 05 200. 077 44 05 200. 200. මරු වයිෆ් ටත් පොඩ දෙන්නකෝ. කොහොමද හොඳයිද හස්බන්ඩ්? හොඳයි. ඔයා මෙහෙමයි ඔයා බය වෙන්න එපා. දැන් ඔයා ඉන්නේ නේද? ඔව්. රූපවාහිනියේ දෙරණ රූප මා මේ රූපවාහිනී ඉස්සරහා ඉන්නේ ඔයා. හරි? ඔයා බය වෙන්න දෙන්න නැද්ද මනුජේ? ඔයාට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දැන් කියන්න. අපි කතා කරලා බේරමු. බ්‍රෝ එහෙමනේ නැද්ද? නැද්ද? මුත්තේ මවුලන්නේ. මෙතන දැන් බලන්න සංජානනලට ගොඩ ගියා. අපි මෙතන තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්න. පූර්ණලා ගොඩ ගියා. ගොඩ ගියා. හරිද? එහේ මෙහෙම තියෙනවනේ නැද්ද? නැද්ද? පූර්ණනේ ස්වීටි. ආ ස්වීටි. ඔව් ගොඩ ගියා. මාරේ මොනාර තියෙනවද මේ ප්‍රශ්න මොකක්ද? වාර මොනාද තියෙනාගේ ප්‍රශ්න? හොඳ හස්බන්ඩ් හොඳයි. හොඳයි. ඔයාට ආදරෙයිද? ඔව් ආදරෙයි. ඈ? ආදරෙයි. ඔයාට ආදරයට මොනාද ගෙනත් දෙන්නේ සාමාන්‍ය? ආදරයට ගෙනත් දෙනවා චොක්ලට් ගෙනත් දෙනවා. චොක්ලට්. අච්චාර ගෙනත් දෙනවා. අච්චාරු මම හිතුවා මම අහන්න ඇදුව අච්චාරු ගෙනත් දැන් කොච්චර කල් ඉඳන්ද මේ අච්චාරු? මම අච්චාරුද මොනාද වෙරළු අච්චාරු. වේරළු අච්චාරු. අම්මපු වෙරළු ඔක්කොම අර යනවා. අම්මට සිරි. නියමයි නියමයි නියමයි. මරු මරු මරු. ඔයාට මොකක් කියලාද කතා කරන්නේ? නම කියලා කතා. නම? සංජෝ. සංජෝ. අන්න වෙරළුයක් ගෙනාවා කණ්ඩඩාලින් ඇටරන් එළියට දාන්න එපා ඉස්සරහට තූතූ ගාලා ඇට අපතරප. එහෙම කියනෝනේ. එයා තාම වැඩිපුර කන්නේ ගෙනාවා. ආ ඔයා කාලේ ඇට ගිලිනවද නැත්තම්? ඇට විසි කරනවා. රයිට් රයිට් එල එල. මාළු වෙන්න. වෙන්න. වෙරළු කාලේ ඇට ගිලිනවනේ. ආ නැද්ද? මම දෙනවා අපේ රෝයල් වොරියර්ස් නේද? ඔව්. අපේ රෝයල් වොරියර්ස් ටීම් එකටම මල් වැස්සා. දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් සචිනි. ඔව්. ඔයාට සංජාන එක්ක කතා කරන්න මොනවද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න. මෙයත් එක්ක කතා කරන්න දේවල්. අපි සංජානන් ඇහුවේ නැහැ මේ දවස්වල යා මොනවද වැඩ කරන්නේ කියලා නේ. ආ බිසි වෙලා ඉන්නානේ. බැන්දෙක විතරයිනේ ඇහුවේ. ඔව් නේ බැන්දෙක විතරමනේ කතා කරේ. ඔයා මොනවද වැඩ මේ දවස්වල? මේ දවස්වල ටෙලිග්‍රාම විකාශන වෙන ටෙලිග්‍රාම දෙකක වැඩ. අනිත් ටෙලිග්‍රාමස් නම් ඇත්තට මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක නතර වෙලා තියෙන්නේ. ඒටික විතර ඊට අමතරව ඉතින් මියුසික් වීඩියෝ බ්‍රයිඩල් ෂූට් ඒටික් කරනවා. එතකොට දැන් ඔයා හස්බන්ඩ් එහෙනේ යාට PR තියනවද? ඔව්. එතකොට ඔයා දැන් එහෙ ගිහලා සෙටල් වෙන්නද බලාපොරොත්තු? තාම නෑ. අපි බලමු කොහොමද දන්නේ. ඉතින් ආයේ ඔයා මෙහෙ ඉන්න බෑනේ. පුළුවන් යන්නේ.
ඇයි මෙයා මෙයා මෙයාට හිතුණා හිතන වෙලාවට මට අක්ගල ගිල්ල එනවලු රටකින්නේ හා එහෙම එක දිගට ඉන්න උණු කියලා එකකුත් නැහනේ සංජාන නේද එමුනම අගේ නැති වෙනවා ඒක තමයි නේද එහෙමුණා වර එක දිගටම දැන් සංජාන අපි මෙහෙම දැක්කට උදේට නැගිටලාම දැකලා නැහනේ නැද්ද එහෙම එකකුත් తీරවනේ නේද ඔය කොට ඒ ආදකලත් නැහැනේ ඒක තමයි ඒ කොල්ල දැකලත් නැහැනේ තාම උදේට නැගිටලා දැකලා නැහනේ නේද අපි රියැලිටි කතා කරමුකෝ සංජාන උදේට නැගිටිනවා දැකලා නැහනේ කොහොම පරිස්සමින් හරියම උදේට නැගිටිනවා මිනිස්සු දැකලා නැහැ දැන් මම අපි උදේට නැගිටලා ඉන්න දැකලා තියෙනවා කවුරුත් නැහනේ ඔව් අපි දැකලා නැහනේ මාද දැකලා නැහැ පේෂල් උදේට නැගිටලා ඉන්නයි අපි මේ වගේ ආපැත්තේ රිටියක රිටිය අම්මා දාව මෙයා ඔය මෙයායි ආදි බබා ඔයගොල්ලෝ වැන්දෙන් එළෙව් අපි ඒ දුකහන් කොච්චර හිටියද බුදු අම්මෝ මම නිදා ගන්න කියලා ගියා ඊට පස්සේ පේෂලයි මම නිදා ගන්නේ ඊට පස්සේ ආදිව ගෙනාවා ගෙනල්ලා ආදිව කියලා ආදිව ෂේපේ මගේ පැත්තට දැම්මා උත්තත පැලේ වලදි ගෑර ගත්තා උඹ දිය ගත්තා මම බෑදෙන් බහලා මායි විශ්වාසය එළිය වෙනකන් කතා කරගෙන ඉඳලා ඉඳා ගත්තා නැතුව නෑ ඒක වෙන ඒ උනට අපි ඇවිල්ලා ලිටල් ස්ටාර් ඔය ඕෆ් කැමරා තියදී අපි මායි මාදවයි තමයි එකට ඉන්නේ හැම වෙලෙම ඒකයි අපි එහෙම තියනවා ඒක ප්‍රශ්නයක් නෑ මං කියන්නේ එහෙමත් තියනවනේ නේද ඒ නිසා පොඩක් වෙන වෙන විදියම හොඳයි යන්නේ ආදරෙත් තියන හැමදාම නේද ඔයාට ඒ ගැන තියෙන අදහස මොකක්ද අදහස මොකක්ද තියෙන අදහස ඒක මෙහෙමයි ඉතින් එහෙම එයා ඒ රටේ මම මේ රටේ ඒක හොඳයි කියන්නෙත් නෑ හැබැයි කියන්නෙත් නෑ මෙහෙම දැන් මං මේ කරන වැඩ ටිකක් තියෙනවා බාරගත් වැඩ ටිකක් තියෙනවා සහ ඉදිරියට කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවා මම බොහොම මාරුවෙන් මේ අඩියක් හරි ඉස්සරහට ආවනම් මම මෙතන ඉන්නේ ඉතින් ඒක ෂණින් නැති කරගන්න මම කැමති නැහැ ඉතින් එයාගෙනුත් කිසි බලපෑමක් නැහැ ෆීල්ඩ් එකේ වැඩ කටයුතු කරන එකට ඉතින් මම ඒ වැඩ කටයුතුත් කරගෙන සහ එයාගේ උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙලා ඉන්නේ සහ අපි දෙන්නගේම අනාගතය ගැන හිතලා මට හෙට ගිහින් එන්න පුළුවන් එයාට ලංකාවට ඇවිල්ලා යන්න පුළුවන් ඒ විදිහට අපි ඉදිරියට ප්ලෑන් කරලා තියෙන ඒ වගේ සමබරව කරගන්න දෙයක් බලන්නකො කොච්චර හොඳයිද මාස දෙකක් මෙයා එහි ගිහිල්ලා ඉඳරෙනවා එයා අවුරුද්දේ අන්තිම මාස දෙකේ මෙහි ඇවිල්ලා දැන් හැබැයි ටිකට් වල ගණන් හැටියට එහෙම අමාරුයි නෑ නෑ ඕක ටික දවසයි නේ සචිනි මේක ටික දවසක් ඇද්දී මේ වුණම නැද්ද ඒක කොහොමද මාස තුනෙන් තුනට ලංකාවට ඇවිල්ලා යන්නේ කියන ද ලොකුවට අපිට ඒක ලොකු අන්න ඕක gedara හැමදාම උදේට නේද බා එකම මූණ දකිලි පොඩි අවුලක් තියෙනවා නේ ඔයාට එම අවුලක් තියෙනවා නෑ මම මෙයාගෙන් අහන්නේ මට නම් අවුලක් නෑ මේ මෙයාගේ ඈ තියෙනවා නේ 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 සිගිදි නේද එකම මූණ දකිලි අවුලක් තියෙනවනේ පොඩි නැල්ලු බයයි උ අපි මොකද කරන්නේ සුද්දක් අහනවා හා කාගේද අශිනීගේ අශිනීගේ මේ තමයි අශිනී චමත්කා සිරේ පදා මම ඔබ සොයා දෙමි Thank you.
අශ්විනි චමත්කා සීසන් 9 නේ 9 9 ඊට පස්සේ සරිගම ක්‍රොස්ඕවර් එකේදී අපි දක්ෂතාව දැක්කා සරිගම ක්‍රොස්ඕවර් එකේදී ඔව් ඔව් දැන් මොනවද කරන්නේ ඉතින් මේ දවස්වල දැන් කීයදින් ඉස්කෝලේ පෝ 11 වසරේ 11 වසරේ බලන්න දැන් ලොකුයි දැන් ඕල් ලෙවල් කරන් සූදානම්ින් යනවද දැන් රෙඩි වෙනවද ටික ටික ඔව් ටික ටික වෙනවා ඊට පස්සේ මොනවද දැන් ඒ ලෙවල්ස් වලට මොනවද කරන්න ඉතින් ඉන්නේ music වගේ තමා කරන්න හිතාගෙන music ඉස්සරහම නේද ඔයාගේ plans ඉස්සරහින් ගායනාංශයෙන් ඉස්සරහට යන තමා يعني සංගීතයෙන් ඉස්සරහට යන තමා බලාපොරොත්තුෙන් ඉන්නේ බලන්න කොච්චර හොඳයිද කියලා නේ දැන් කොහේද ඉස්කෝලේ යාළුවෙම full support එක දෙනවද මොනවද කියන්නේ ඒගොල්ලෝ මොනවද දෙන support එක ඒ support කරනවා ඉතින් කොහොමද support කරන්නේ ඉතින් what's your name sitin වචනේ තුන්දරින්ම සපෝට් කරනවා හා සිතකයි වචනේ තුන්දරින්ම සපෝට් කරනවා එහෙමද එහෙනම් කොහොමද සපෝට් කරන්නේ නේ bro ආන්නේපේ සිතකයි වචනේ තුන්දරින්ම සපෝට් කරනවාද කියලා ඔබ නැල්ලු ඒ කියන්නේ සපෝට් කරන්නේ නැහැ කියන එකනේ නෑ සපෝට් කරනවා කොහොමද يعني සින්දු දමම ඒගොල්ලෝ අර පෝස්ට් ෂෙයා කරනවා නේ මම පෝස්ට් ෂෙයා කළා මෙයාගේ ඉන්න වෙනම සෝෂල් මීඩියා මෙනම මේගොල්ලෝ ෆාම් එකක් තියෙනවා කඩවත. ස්කූල් ෆාම් එකක් වගේ සෝෂල් මීඩියා ෆාම් එකක්. ෆාම් එක. ඒකෙන් තමයි ඔක්කොම සම්පූර්ණම මේ ඔය සෝෂල් මීඩියා කැම්පේන් එකේ එම්ම ගහන්නේ. මෙයා තමයි මේගොල්ලන්ගේ කැම්පේන් එකෙන් තමයි අර සමහර ඔය පොඩි පොඩි අනිත් ගායකවන්ට පොඩි පොඩි ඔය ලිටල් සයිටි අපේ ඔය සස් මේ සස්රිකා එතකොට අර එයා අනිත් එක්කන අපේ මේ 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 ආමන්ත් එක්ක හිටියේ මේ ආ සාවින්දි සාවින්දි ඒගොල්ලෝ ඔක්කොම මඩ ගහන්නේ. මේ මොනවද මේ ඒ වගේ ඔක්කොම ගහන්නේ මේගොල්ලන්ගේ ඒ මේ ටීම් එක නේ නෑ 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 ඇත්තටම අපි මොනිටර් කරනවානේ බ්‍රෝ අපිට සෝෂල් මීඩියා බොරු කරන්න පුළුවන් ලොකු ලොක්කොත් ගේම් ගහන්න කියලා අපිට මාට්ටු වෙන එකේ නේද එම හොඳ නෑනේ ඇයි එම මෙව කරන්නේ සචිනි ඔව් එම හොඳ නෑනේ සචිනි හොඳ නෑ ඇයි එහෙම ගහන්නේ එම නෑ අනේ බොරු කියන්නේපා එහෙම කරන්න නෑනේ මම නෑ නෑ කොහොනේ ආ එනම් කපන්නේ නෑ නේ ඉඳගම නෑ මං කියන්නේ දැන් ඩ්‍රාම කීයක විතර රඟපාලා තියෙනවද බ්‍රෝ? නාටි ඔව් 25කට අඩුවෙන් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ 24 මාර නෑ මේ 19 20. මේ පටන් ගත්ත එකත් එක්ක 23 වගේ මගේ 23 වගේ පටන් ගත්තා. කොයි කාලේ වගේද ඔය වයස කීයද? මම ඒ ලෙවල් ෆිල්ම් එකෙන් තමයි මුලින්ම ආවේ. ඒ ලෙවල් ෆිල්ම් එක 2000 රිලීස් කරේ 2016 සෝ ඔව් 2016 2016 තමයි රිලීස් වුනේ 2016 තමයි එතකොට මම මුලින්ම ආවේ ඊට පස්සේ පළවෙනි ටෙලි නාට්‍යයට මම දායක වුනේ 2018 ඒ ලෙවල් කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ තමයි දිගටම කරේ දැන් අවුරුදු 4ක් විතර එක දිගට ටෙලි නාට්‍ය කර අනුරාධපුරේ කට්ටිය හැපි ඔයා අපේ රජ රට අපේ වැව්බැති රාජ්‍ය අපේ නාමය ඔයා ඉදිරියට ගෙනිච්ච බ්‍රෝ ඔල්ලෝ කියන දේ. මේ කට්ටිය මයාට මහත්මයානෙල්ලු කියන්නේ. මහත්මයානනි. එහෙම කරා. ඔයා අපට රජෙක්. ඔයා ඊළඟ පාර. ගිය පාර අපි උද්දිග පේපරත්තු යවුවා. මේ පාර අපි ඔයාව යවන්න මේ ටාගට් කරන්නේ කියලා කිව්වද? එළ ඒ වල කවුරුත් කිව්වේ නෑ. නැණ්ඩ ඔයා. ගිය පාර අපේ උද්දිග අපේ යාළුවනේ. උද්දිග ගියා. හරි? මේ පාර අනුරාධපුර ගෝවා නියෝජනය කරන්නකො. අනිවාර්යයෙන්. ඔයා මොකක් කරේ රජ ෆිල්ම් එකක් කරේ නැද්ද ළඟදී? කරන්න මුකුත් අදහස නැද්ද? තාම කරේ නෑ. නැද්ද මුකුත් එහෙම අයිඩියා එක? නෑ තාම ගත්තේ නෑ තාම. අඟ පොඩක් හදා ගන්න ඕනේ. වලගම්බ වගේ ෆිල්ම් එකක් මොනාරි තියෙනවනේ ඒකේ මෙව කරන්න. පරාක්‍රම බාහුව හරි වලගම්බයි. එතකොට මේ මිනිස්සු මෙයා තමයි මේ වලගම්බ කියලා හිතලා මෙයාට ඡන්දෙ දෙනවා. බලන්න කොච්චර හොඳයිද කියලා නේද? ඒ කියන්නේ එච්චර තාත්විකයි රංගනය.
බලන්න ඔයා ඒ වගේ කරන්නකෝ බ්‍රෝ. ඊට පස්සේ ඔයා එන්න පාර්ලිමේන්තුවට. දැස රජරට සේවයේ මිනි මේ මේ රජරට මිනිසුන්ට දෙන්න මනුජේ සේවය කරන්නකෝ. සංජානන නම් කවදා හරි පොලිටික්ස් වලට එනවා. එනවා ෂුවර්. එනවා. ඉවා සංජානන නම් පොලිටික්ස් වලට එනවා. අනේ මම කිව්වා. හා? වෙලාව බලපු කෙනෙකුත්. වෙලාව බල මෙයාට රාජයෝගයකුත් තියෙනවා. මෙයා මෙයාව අර අර කොල්ලා මෙයාව බැන්දේ නිකන් නෙමෙයි. උත් උත් බැලුවා අර රාජයෝගයකුත් තියෙනවා. ඒක කරමු කියලා. මං කවදාකවත් දේශපාලඥයෙකුට සහ දේශපාලන පක්ෂයකට කඩේ ගිය කෙනෙක් නෙවෙයි ඉදිරියට යන්නේ නැහැ මම දේශපාලනට එන්නේ නැහැ මං ආසත් නැහැ ඉතින් අපි ඇව්වේ නැහැ නේ කඩේ යනවාද කියලා කඩේ යන්න එපා දේශපාලන කඩේ යන්න නැහැ ඔයා අලුතෙන් පක්ෂයක් හදාගන්නකො මං ඇත්තටම මේ මං දේශපාලන ගැන මුකුත් ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි සහ මට දේශපාලනට ඇවිල්ලා ඉතින් දන්නේ උන්ද මේ ඇවිල්ලා ඉන්නේ මුණුත් එකෙක්වත් දන්නේ නැහැ ඒකනේ මෙතන රටට කෙලවෙලා තින්නේ ඉතින් ඔයා 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 ඊම දැන මේකේ ඔයා සාමාන්‍යයෙන් දන්නේ මොන වගේ මට්ටමක් දක්වාද නෑ නෑ මම මට්ටමනේ මම කියන්නේ මම දේශපාලනයට ඉල්ලන්න හැම මොකද මට ඒ දෙය කරන්න බෑ ඒම තමයි හැමෝම කිව්වේ මොනා වුණත් මුලින්ම අපේ කවුද උපේක්ෂා කිව්වෙත් ඕමනේ පස්සේ යා හිතුවා නෑ මේක යන්න ඕනේ කියලා නැහැ නැහැ දේශපාලන ගනුමක් නැහැ කොට නැත්තේම නැහැනේ නැත්තේම නැහැ දැන් අපිට ඉන්නේ කීවෙනි විධායක ජනාධිපතිතුමාද අටවනනේ මම දේශපාලන ගැන කතා කරන්නවත් කැමති නැහැ නෑ ඔයා කියတာ අපි දේශපාලන ගැන කතා කරන්න ඕනේ නැහැ මං කියන්නේ ඔයා එන්න කියලා මම මොකද කරන්න ඕනේ ඔයා ඇවිල්ලා ඔයාගේ වාගේ කොයිද මාතර ජනතාවට වඩා සේවය කරන්න පුළුවන් ඌ ගීතක්කගෙන් පස්සේ මේ පැත්තට කවුරුත් ඇත්තෙත් නැහැ മന്ത്രിවරියක් නෑ ඇත්තට මං කියන්නේ ඔහ් ඊයේ තෙල් පොලිමේදල ඇවිල්ලා වාට එක පුළුවන් දැන් බලන්න ගීතක්ක අග්‍රගන්‍ය නිලියක් නැද්ද මයිකේර කතා අග්‍රගන්‍ය නිලියක් ලංකාවේ ඇත්තම කියනවනම් තරුණ කාලේ ෆිල්ම්ස් මාර ලස්සනයි මට වාසනාව හම්බෙලා තියෙනවා ගීතක්කත් එක නටන්න එතකොට ලංකාවේ සම්මානනීය අග්‍රගන්‍ය නිලියක් හරිද එතකොට ඒ එයත් එක්ක එයා ඊට පස්සේ පාර්ලිමේන්තුවකට ගිහිල්ලා ඒ අම්බලංගොඩ ඒ පැත්තේ ජනතාවට සේවය කරන්නේ නැද්ද උඩ සේවයක් කරනවා හැමදාම දිනනවානේ දැන් ගීතක්කලා දැන් වයසයි ඒගොල්ලන් එතකොට පොඩ්ඩක් පැත්තකට වුණාම සංජානනට එතනට යන්න බෑ දකරගන්නේ නිලියක් විදිහට පොඩි හා යන්න පුළුවන් නේ මෙයා රාජයෝගයකුත් තියෙන නිසා රාජයෝගයකුත් තියෙන නිසා නිවාඩුවට ඒ ගිහින් ඉන්න පුළුවන් ඔස්සේ නේද ඔව් ඔස්ට්‍රේලියාව ගිහලා නිවාඩුවට ගිහලා ඒක ප්‍රශ්නේ නෑ වාට ඒ රටේ ඉන්න පුළුවන් මේ රටේ ඉන්න පුළුවන් මේ ඇවිල්ලා පාර්ලිමේන්තුවට යනවා හස්බන්ඩ් ඒ PR තියෙනවා ඒකේ එහෙම ලොකුවට දානවා ආ මොකද කියන්නේ මොකද කියන්නේ හස්බන්ඩ් ඒ PR තියෙනවා ඔව් මෙයාට මෙහෙ PR තියෙනවා ඔයාට ඕන වෙලාවට පයින්නත් පුළුවන් අනිත් එක මේකයි අනිත් එක එහෙම දේශපාලනේ හොඳටම දැනගත්තම ඔයාට ජීවිතේට පාර්ලිමේන්තුවකට යන්න වෙන්නේ නැහැ. ඒක දැනගත්තම තමයි යන්න පුළුවන්. දැන් ගේමක් ගහන්න සංජාන ඕම ඉදලා හරියන්නේ නැහැ නේද? ආ. ඒකයි. අපි දෙමු සංජානට මොටිවේට් නැත්නම් එක්ක අපි ටොෆි අස්සත් දෙමු. ඔව් නෑ. එන්න බබා. ඔක්කොම එන්න. විරාජ්ටයි. සංජාන යනවා මචං. යනවානේ. මෙයාට රාජයෝගයක් තියෙනවා. තියෙනවා යනවා. ඔව්. නිදන් එහෙම කකුලේ පයින් වදිනවා මෙයාට මෙහෙම. මම දෙනවා අපේ කට්ටියටම සංජානනට පාර්ලිමේන්තු යන්න වේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ටොෆි වැස්සා දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් ටොෆියා බිම සංජාන බැන්දර පස්සේ ගොඩක් කොල්ල මහන වුණා අරව මේ වුණා කෝච්චියට පැන්නා එම් මෙන්ද තුන් දෙනෙක් ඇත්තරම කෝච්චිය වැටුණා ඇත්තද සංජාන කොල්ල ඇත්තරම මට වැඩි ගොඩක් දේව කොහොමද පේශලා කියන්නේ නෑ ඇත්තරම කොල්ල අපි සමාජේ බහැලා ඉන්නෝනේ දැන් මම තෙල් පොලිමේ අර මං කිව්වේ මං ගියා කියලා බලන්න තෙල් පොලිමේ පැනලා යන්න සෙට් වෙනවද කියලා බලන්න ඉතින් මේ පොලිමේ සමහර අය ඒ සමහරුන් කතා කරනවා කොල්ල සෙට් එක වෙනකන් උඹ බොන් වෙනතර බොන්නේ නැහනේ බා සමහර අය ආනෝ උඹ ඔය අනවශ්‍ය දේවල් ජරා දේවල් පාවිච්චි කරන්නේ නැහනේ කොම බොන කන ඒවා අර කියන නෑ බං ජීවිතේ වැඩකුත් නෑ බං අර මම ආසාවෙන් හිට සංජාන අර BMW කෙල්ල බං අපි මෙහෙම එහෙම කියන්නේ එයා බැඳලා බචා මේ කියලා මම ඉතින් අපි ඉතින් මාස්ක් එකක් දාගෙන වැඩ රෑට ඉතින් කරටුත් නැති එක අඳුරන්නත් බෑනේ මං තොප්පියකුත් දාගෙන ඉතින් අහගෙන ඉන්නවා ඒ වගේ ගොඩක් අය මානසිකව වැටුණා සංජාන ඒක කමන්න නෑ ඉතින් මොනා කරන්නද නේද ඔයාට එක ගේකට පහනක් වෙනවා මිසක් ඔයාට ලයිට් කණුවක් වෙන්න බෑනේ ගමකට නේද ඒක හරි නැද්ද මේ පූර්ණ ස්වීටි මාදව ඈ නැද්ද ස්වීටි ඒක තමයි මොනා වුණත් විරාජ් එලකිරි අර මං කීප වැඩේ පොඩක් බලන්න හරිද පාර්ලිමේන්තු යන්න ඕනේ ඊළඟ සැරේ වෙද්දී ඔයා හොඳ ගෑනු ළමෙක් හොයාගෙන
ඒ ළමයාගේ අර අර තියෙන අරවා මෙයාගේ පුටික ආඩම්බර නේද? ඔව්. බලලා ඔයාට ආඩම්බරකමින් කියන්න පුළුවන් වෙනවා. බලන්න අපේ කොල්ලා. නැද්ද? එලිම් ටීම් එකේ වයිෆ් මේ පැත්තේ නටනවා. ඔව්. ඊළඟ වැඩසටහන් වාරයේදී මටත් හම්බෙලා තියි කියලා විශ්වාස කරමු. චැම්පියන්ස් ස්ටාපම ඔක්කොටම හම්බුණානේ. පියස් ස්ටාපු චැම්පියන්ස් ස්ටාලා චැම්පියන්ස් ස්ටාපු බබාලා නැති අම්මලාට බබාලාත් හම්බුණා මේ. ඒ කියන්නේ එච්චර ආශිර්වාදයක් කියනවා මේ 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 නේද බා? මේ වේදිකාවේ සින්දු හිට් වෙනවා. ඇත්තටම මම පොඩි දෙයක් කියන්න. මේ 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 ඒ කියන්නේ චැම්පියන් නෑ නෑ චැම්පියන්ස්ටා මම දැන් ස්කිපර්සරයක් ඇවිල්ලා තියෙනවා. ඒ එන හැම පාරකම මම අම්බානට බයිට් වෙනවා පේෂලගේ මෙහෙම මේ බඳින්න නැද්ද බඳින්න නැද්ද අහලා. ඔව්. මට දැන් පාරේ වැහල යන්න බැරි තත්ත්වයක් ඇත්තටම ආව පොඩි එකක්. දැන් සමහර දැන් අපි කතා කරාම අඳුරගන්නේ දැන් සින්දුව ලස්සනයි එහෙමනේ කියන්නේ. මට දෙන්නේ දෙතුන් දෙනෙම කිව්වා මේ ආ ඔයා නේද අර පේබේ චැම්පියන්ස් ටයිගේ පේසල බඳින්න නැද්ද කියලා අහනවා කියන්නේ බලන්න ඉතින් අද මොකද වෙලා තියෙන ඔයාගේ ඔයාට ඒක ලොකු අභිප්‍රේරණයක් වුණා මට ඔයාට වුණා හොඳ ඔව් මම දන්නේ පූර්ණ වැන්දර පස්සේ මේ වුණා මොකද පොඩට දැන් ගෙදරදී කතා කරන්න හම්බෙන්නේ නෑ හම්බෙන්නේ එළියට ආවම තමයි කතා කරන්නේ ඊට පස්සේ සංජාන බලන්න සංජාන අපි එහෙම කියලා මේක කළා සංජාන බැන්දර පස්සේ කතා කරන්නේ නැහැ ඊ වගේ දැන් අපි හොඳම උදාහරණය තමයි නිලාන් හෙට්ටිආරච්චි. නිලාන් හෙට්ටිආරච්චිගේ සින්දුව ලෙලෙනා ෆස්ට් මෙන්තන රිලීස් කරන එක. හරිද? රිලීස් කරන දවසේ ඉස්සර දවසේ එලා කිව්වේ. අද මොකද උනේ සින්දුව? ඇයි මෑගේ සඳුන් පෙරරගේ නෑරම? නෑරම. ඒ ඔක්කොම මෙතන. ඒ වගේ තමයි මෙතනට දරුව නැති අම්මලාවත් පරක්කු වෙන මෙතන දරුවෝ හම් වෙනවා. ඒ වගේ භූමියක් මේක. දැන් ඔයා පූර්ණ මෙතනට ගේම ගේන්න එපා දරුවෝ අම්ම කන දෙන්න කියලා. එහෙම බෑ. ඒ සුබ මූර්තිය විශ්වක තියෙන්න ඕනේ විශ්වක තියෙන්න ඕනේ අපේ ආශිර්වාදය අපේ මෙතනින් තියෙන නේද ඒ තියෙන මෙව එක හරි පූර්ණ කමන ගේන්නකෝ වෙලාව ගේන්නකෝ එහෙනම් කලින් කියන්න කලින් කියලා එන්න අංජාන එහෙනම් ජය වේවා ඔයාට විරාජ අපේ ෆස්ට් ටයිම් ද අපිත් එක හම්බුනේ අම්මා එන මයික් එක පොඩ ගන්නකෝ bro ෆස්ට් ටයිම් ආවා අර මොකද ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගන්න bro ඇත්තටම මේමයි හරි විනෝදගාමීව ගියා ඇත්තටම හරි සතුරු ඒ කියන්නේ මම ඇත්තටම බලාපොරොත්තුෙන් හිටපු වැඩසටහනක් ඇත්තටම කියන්නේ මම ටීවී එකෙන් නිතරම බලන වැඩසටහනක් කියන්නේ ඇත්තටම ප්‍රේෂල අයියා සජිනී අක්කා මාධව අයියා ඇත්තටම හරිම ආස ඒ කියන්නේ ලිටල් ස්ටාර් යන කාලේ ඉඳලා මම හරිම ආස ලිටල් ස්ටාර් ආවේ නැද්ද නෑ 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 මේ ආවේ නෑ ඉතින් මම ඒතෝ මම ඒ කියන්නේ ඒ දවස්වල හිතුවේ නෑ කියන්නේ මට නළුවෙක් වෙන්න හම්බෙයි කියලාත් මම හිතුවේ නැහැ. ඒ කියන්නේ මම අනුරාධපුරෙත් කිලෝමීටර් 33ක් ඇතුලේ විලච්චි කියන ගමේ ඉපදුනේ ඒක ඉතින්. ගමක ඉඳලා හිතුවේ නැහැ. හීනයක් තිබ්බා. හැබැයි හිතුවේ නැහැ ගමක ඉඳලා මට මේ වගේ තැනකට යන්න පුළුවන් වෙයිද වගේ. කැලේ ඉන්න ඇත්තු තමයි කරඬුව ගෙනින තැනට එන්නේ. ගමක ඉන්න කොල්ලෙකුට නළුවෙක් වෙන්න බැරිද බා? පුළුවන්. අර කැලේ ඇතුලේ ඉන්න ඇත්තු ඇවිල්ලා නේද? හීලා වෙලා ඇවිල්ලා නැද්ද? නේද? ඇවිල්ලා කරඬුව ගෙන තැනට එන්න පුළුවන් නම් ඇතේකට කොල්ලෙකුට නළුවෙක් වෙන්න බෑද විලච්චියේ තියෙන ගමේ ඇහිදා කැවිලා හා බලන්න මල්ලි බසුත් තියෙන කෝච්චිත් තියෙන ඕන එක ඉතින් ඒ අතින් මම හරිම සතුටු වෙනවා කියන්නේ මම බලාපොරොත්තු වෙන වැඩසටහනක් කියන්නේ ආදරය කරන නිවේදිකයන් තුන්දෙනෙක් එක්ක කරන්න ලැබීම ගැන අතන හරිම සතුටු වී ඒක ඒ වගේම වැඩසටහනත් හරිම ලස්සනයි ඉතින් සුභවක්කටත් තින් සුභවක්කට සුභවක්ක කවුද සුභවක්ක අපි සුභවක්ක කියන්නේ ඒ සුභවක්කට ඇත්තටම බොහොම ස්තුති වන්ත වෙනවා කියන්නේ මාව මෙතනගේ ඔව් අනිවාර්යෙන් thanks thanks ඉතින් හරිම ලස්සන වැඩසටහන thank you සංජාන ඉතින් සංජානගෙනුත් ගමු ඉතින් ආ දැන් ජීවිතේ වෙන තැනකට ගිහිල්ලා ඉතින් සංජාන වැඩි කතා කරන්නෙම නෑ අද නෑ නෑ මම කතා කරනවා ඇත්තටම මට මේ වේදිකාව ජීවිතේ කවදාකවත් අමතක නොවන වේදිකාවක් පේෂල් අයියා මට ජීවිතේ අමතකම නොවන පුද්ගලයෙක් මගේ ජීවිතේ හැරුම් ලක්ෂයක් වුණ පුද්ගලයෙක් එන්ගේජ්මන්ට් එක කිව්වේ නෑ හැබැයි නෑ නෑ ඒක වෙඩින් එක කියනවා ඒක අරක කිව්ව මැදින් වෙඩින් එක සයින් කරන්න ඔයාලු දෙකකට වීදම් කරන්න බෑ උද්දම්මනේ ඕකෙන් කියන්නේ වාකන ඉතින් සචිනිය අක්කා මාධව අයියා ඒ වගේම සුභාක්ක සහ ටීවී දෙරණ කියන සියලු දෙනාම මගේ ජීවිතයේ හැරුම් ලක්ෂ්‍ය 2019 ඉඳන් ඉතින් ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි අද මම මේ වගේ තැනකට අඩියක් හරි ඉස්සරහට ආවණක් ආවි ඉතින් ගොඩක් තැන්කියු ගොඩක් පිං ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ මේගොල්ලන් මේ අපේ පොඩි කට්ටියගේ ඕගොල්ලන්ගේ ගිනීමේ කටයුතු ඒ වගේම ඕගොල්ලන්ගේ කලා ජීවිතයේ කටයුතු පෞල් ජීවිතයේ කටයුතු ආ කවදාරි පුරුතවල කියතින අර කිව්වත් වගේ පළවෙනි එක මෙතන ගෙනල්ලා පේ කෙරුවා එහෙම අවුලක් තියෙනවා නම් එහෙමයි මං කියන්නේ එහෙම නෙමෙයි පරක් වෙනවා වගේ සීන් එකක් තිබුණොත් බ්‍රෝ ගේන්න හරි එහෙම ගේන්න
එහෙම නැතුව නිකන් ඔයාට මේ මේ කියන්නේ අවුලක් නැතුව නේ මේ ගේන්න එපා. හොඳ හිතින් ගේන්න. හොඳ හිතින් ගේන්න. හරි. පූර්ණ කල්පනා කරන මූ කියපු කතාව ඇත්තකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගලගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම. එහෙනම් සංජාන අපි ඊළඟ බලාපොරොත්තු ඔයාව කොහොම හරි පාර්ලිමේන්තේ කර අපේ නේද? අපිව නියෝජනය කර මේ පීඩිත ජනතාව, මේ දුප්පත් ජනතාව, මේ 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 පීඩිත බවෙන් දුප්පත් බවෙන් මිරිකෙන මේ මහ ජනතාව දුකින් මුදවා ගැනීමේ අභිප්‍රාය සංජානත් එක කරමු. හරියට හරි. ඒ ඔයා එනකොට මේ ඇතුලේ ඉඳී. ඔගලන්ට ප්‍රීම කොත්තු මේ වෙතින් තෑගි තියෙනවා. එහෙනම් අපි අදට ගිහලන මනුජය. ගිහලනම් බයි. අදර ගිලන මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් චිලි චිලි චිල්ල මලයා වැල්ල දිගට නෙල්ලි කලයා ඔන් චිලි චිලි චිල්ල මලයා ඇල්ල දිගට නෙල්ලි කැලයා උන් චිලි චිලි චිල්ල මලයා ඇල්ල දිගට නෙල්ලි කැලයා ඒ උන් චිලි චිලි චිල්ල මලයා ඒ වැල්ල දිගට නෙල්ලි කැලයා වගේ ඔබ තියලා රන්නොන් චිල්ලේ රුකුල් දෙමි පතින කොමා සිවුමැල්ලේ වටි පිටු සිහි සුලන් හමාය දෙන්නේ ඔබේ මගේ කතන්දරේ තමා කියන්නේ උල්ලනේ බලාපියව් මගේ කිරිල්ලි ඇදැල්ලෙමයි නොයයි එහෙ මෙහෙ ඉගිලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි ඒ මගේ කිරිල්ලි චිලි චිලි චිල්ල මලයා ඇල්ල දිගට නෙල්ලි කැලයා ඒ ඔ චිලි චිලි චිල්ල මලයා ඇල්ල දිගට නෙල්ලි කැලයා සලු කොහෙන්දෝ රුවන් රිදු මිනි මුතු කෙසේ ගෙනෙම්දෝ හසුන් විමල් පුරුල් යහන් කොහෙන් සොයම්දෝ නමුත් බරේ කුමාරි මා සතු නොබෙදෝ උල්ලනේ බල්හපි යව් මගේ කිරිල්ලි ඇදැල්ලෙමයි නොයයි එහෙ මෙහෙ ඉගිල්ලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි චිලි චිලි චිල්ල මලයා ඒ බැල්ල දිගට නෙල්ලි කැලයා ගැලේයා.